ਹੁੰਦਾ ਪਿੰਗ ਤੋਂ ਨਹੀਂ ਸੁਬਰਦ ਪਰਦੇ ਸਤਧਰਮ ਦੇਸ਼ਨਾਵਕ ਆਰੰਭ ਕਰਨ ਤੇ ਆਨ ਮੇ ਮੋਤੇ ਉਪ ਸੀਲ ਦੇ ਨਾਮ ਦੈਂ ਮੇ ਦੇਸ਼ਨਾਵ ਸ਼੍ਰਵਣੇ ਕਰਨ ਤੇ ਸੂਦਾਨਮ ਵਨ ਇਹ ਸੰਧਾ ਉਹ ਵਟ ਪਿਟਾਵ ਦੇਸ਼ਨਾਵ ਬਟ ਬਹੁ ਪਹਾਸਵੇਂ ਅਵਧਾਨੇ ਸ਼੍ਰਵਣੇ ਕਰਨ ਪੁਲਵਾਂ ਪਰਿਧੀ ਹੈਕਿ ਪਮਨਿੰਗ ਸਕਸ ਕਰਗਾ ਨਹੀਂ ਉਤਨੀ ਹੈਮਦਾਮਾ ਤੋਂ ਬੜੇ ਮਦਦ ਕਰਨਾ ਕਾਰੇਟ ਜੰਗਮ ਦੁਰਕਥਨ ਵਗੇ ਦੇਵਾ ਇਹ ਕਹਿਣ ਉਬੇ ਦੇਸ਼ਨਾਵ ਯੁਮ ਕਲਾ ਤੀਨ ਅਵਧਾਨੇ ਉਬੇ ਉਦੁਰਗਨ ਮੁਨਾਹਰੀ ਦੇਵਲ ਤੀਨਾ ਨਾ ਆਂ ਏਵਾ ਪੋਡ ਪੈਤਕਿਨ ਤੀਲਾ ਮੇ ਦੇਸ਼ਨਾ ਪੈਤਨ ਇਤਾਮਤ ਸੁਲੂ ਕਾਲੇ ਤੁਲ ਉਬੇ ਪੂਰਨ ਅਵਧਾਨੇ ਦੇਸ਼ਨਾਵਟ ਯਮੁ ਕਰਗਨ ਪੁਲਵੰ ਆਕਾਰੇ ਕਟਿਤੁ ਕਰਗਨ ਮੁਕਦ ਏਕ ਤਮਾਈ ਉਬ ਕੋਮਤ ਬਲਾਪੁਰਤਵ ਯੁਤੇ ದೇಶನಾವಕ್ಕೆ ಶ್ರವಣೆ ಕರದ್ದಿ ಈ ದೇಶನಾವ ಅವಬೋಧೆಯ ಗನ್ನ ಬಲಾಪುರತ್ವ ಉಬೇಸಿತೆ ತೀನಾನ ಇತಿ ಏನಿಸ ಸಿರಿದನಾಮ ಸಮಹಟ ಒಬ್ಬ ಮೇ ಮೊಹತೆ ನಿವಸೆ ರಂದಿ ಇನ್ನೋವೆನ್ನು ಪುಲ್ವಾಂಗ್ ಹೆಮನತ್ನಂ ರಕಿಯಾಕರಣ ಸ್ಥಾನ ರಂದಿ ಇನ್ನೋವೆನ್ನು ಪುಲ್ವಾಂಗ್ ಪೊಡ್ಡ ಬಲನ್ನ ತಮಂ ಸುದುಸು ಪರಿಸರೇಗ ದಿನ್ನ ಕೇಳ ಒಬ್ಬ ಇನ್ನ ಪರಿಸರೇಟ ಅನುವ ಮೇ ದೇಶನಾವಟ ಅನುಗತವೆನ್ನು ಸಿರಿದನಾಮ ಉತ್ಸಾಹವಂತ ವೇ ಅಂದೆ ಏಮನ ಪೇಂಗತನೆ ಸದ್ಧರ್ಮ ದೇಶನಾವ ಆರಂಭ ಕಿರೀಮ ಸಂಧಾ ಅಪಿ ತಿಸರನೇ ಸಹಿತ ಪಂಚ ಶಿಕ್ಷಾ ಪದ ಸಮಾದಂಗಲಾಯಿಮು ಏ ಸಂಧಾ ಸೀಲದ ನಾಮ ಒಬ್ಬಟ ದ್ಯಾನ್ ಮೇ ವೇಲಾವೇ ಏ ಸಂಧಾ ಸುದುಸುನಾಂ ಹೆಕಿಯಾವ ತೀನೋನ ತಮ ತಮಗೆ ಅಸುನ್ವಲಿನ್ ನಗೀಸಿಲ್ಲ ಮಾ ಕೀವಾಯನ್ ಪಸು ತಿಸರನೇ ಸಮಾದಂಗನ್ ಸೂದಾನಂ ವನ್ ಈಟ ಪ್ರಥಮೇನ್ ಅಪಿ ಸೀಲದ ನಾಮ ತೆವರಕ್ ನಮಸ್ಕಾರ ಪಾಠೆ ಸಜ್ಜಾನಾ ಕರು ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ಸ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮ ಸಂಬುದ್ಧಸ್ಸ ಮಾಕೀವಾಯಿ ಪಸಕಿಯನ್ನ ಬುದ್ಧಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ಧಮ್ಮಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ಸಂಘಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ತತೀಯಂಪಿ ಸಂಘಂ ಸರಣಂ ಗಚ್ಚಾಮಿ ಸರಣಾಗಮನಂ ಸಂಪುನ್ನಂ ಪಾನಾತಿಪಾತ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಅದಿನ್ನಾದಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಕಾಮೇಸು ಮಿಚ್ಛಾಚಾರ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಮುಸಾವಾದ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ಸುರಾಮೇರಯ ಮಜ್ಜಪಮ ದಟ್ಟಾನ ವೇರಮಣಿ ಸಿಕ್ಖಾಪದಂ ಸಮಾದಿಯಾಮಿ ತಿಸರಣೇನ ಸದ್ಧಿಂ ಪಂಚಶೀಲಂ ಧಮ್ಮಂ ಸಾಧುಕಂ ಸುರಕ್ಷಿತಂ ಕತ್ವಾ
අපමාදේන සම්පාදේත. හොඳයි, සියලු දෙනාම සුංග. ඒ වගේම පිටුනේ මම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් අපි සියලු දෙනාම මේ අනන්ත සංසාරයේ අපිත් එක්ක මේ අති දීර්ඝ ගමන එකට ආපු, අපිත් එක්ක එකට ජීවත් වුණා, අපිට උදව්පදව් කරපු මව් දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාත හිත මිත්‍රාදී පිරිස් අද අපේ අතින් වෙන් වෙලා, අපේ ළඟින් වෙන් වෙලා සමහර පිංගුදී සුඛිත අධ්‍යාවල ඉපදලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු අය අද ඒ අයට අපේ අතින් යම් ඒ කරපු උදව් උපකාර වල ප්‍රතිඋපකාරයක් සිද්ධ වෙන්න නියමිතයි පිංගුතුනේ. ඉතින් කරන්න පුළුවන් උපරිම ප්‍රතිඋපකාරය තමයි සද්ධර්මයේ ශ්‍රවණය වෙන වෙලාවේ, සද්ධර්මය අපිට ලැබෙන වෙලාවේ ඒ සීල දනාට ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්ට, ඒ වගේ මේ පිං කටයුතු වලට සම්බන්ධ වෙනට අවස්ථාව සලසලා දෙන එක. ඉතින් ආන් ඒ නිසා අපි මේ උත්කෘෂ්ට පුණ්‍ය කර්මය සිද්ධ වෙන වෙලාවේ අපි දෙවිවරුන්ට, ඒ වගේම මළගේ ඥාතීන්ට, ඒ වගේම මේ ශ්‍රී සම්බුදු සාසනය මෙතුවක් කාලයක් ආරක්ෂා කරා වූ සක්‍ර දේනතමා ප්‍රධානයේ සීලෝම සම්මියත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා, මේ මහඟු පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි පිරිසක් අභව්‍යගාමීව ඉන්නවා නම් මේ පින් අනුමෝදන් කරගෙන අභව්‍යගාමී අත්බැහවලින් අත මිදිලා සුගති මුදිත වෙන්නට කියලා අධිෂ්ඨාන කළා. ඒ වගේම පින්තුනේ සීල දනාට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසিলা, සද්ධර්මය අවබෝධයට පත් වෙලා උත්තරීතර ධර්මාභි සමය ලබා ගන්නට ඒ සීල දනාටම ආශිර්වාදයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අධිෂ්ඨාන කළා. මහා මෙත්තා සාගත චේතනාවකින් යුක්තව මම දැන් දේව ආරාධනා කරන වෙලාවේ ඔබ සීල දනම් සිතින් ඒ දෙවියන්ට, මළගේ ඥාතීන්ට ආදි එසේම සීල දනාටම මේ ස්ථානෙට එන්නට කියලා ආරාධනා කරගන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. හොඳයි, ඒ වගේම පින්වතුනි දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන කලින් මේ සූදානම් වෙන මොහොතේ මෙතුවක් සංසාරය පුරාවට අපේ අතින් දැනුවත්ව හෝ වේවා නොදැනුවත්ව හෝ වේවා යම් තාක් උත්තරීතර ආරයන් වහන්සේලාට සම්බුදු ශාසනයට අවඩා සාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සීලම උපවාද අපවාදයන්ට කමාව ඉල්ලා ගැනීම සඳහා, කමා කර ගැනීම සඳහා මේ ආකාරයෙන් සීල දනම් මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මා මේ පැමිණි ගමනේ සිත, කය, වචන යන තිදුරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සක්‍රදාගාමී, සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට, ශ්‍රී සම්බුදු ශාසනයට දැන හෝ නොදැන වරදක්, හිංගියක්, හිංසාවක්, අසාධාරණයක්, අකටයුත්තක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් යම් තාක් සිදු වෙලා ඇතනම් ඒ සීලෝම වැරදිවලට මාහට ඒ උත්තරීතර ආරයන් වහන්සේලා දසදහස් වර, කෝටි ලක්ෂයක් වර කමා කර වැඩවදාරණ සේක්වා කියලා සීල දනා මොහොතක් ආලිපවාද කමා කරගන්න. ඒ වගේම පින්දින සීල දනාම මොහොතක් අදිෂ්ඨාන කරගන්න. අනන්ත සංසාරය පුරාවට ඔබ සීල දනාම කර ක්‍රියාගත්තා වූ යම් තා පුණ්‍ය කුසල ශක්තියක් ඇතනම් ඔබ නිවන් දකින්න ප්‍රවිෂ්ටයක් ගන්න, නිවන් දකින්න සූදානම් වෙන, නිවන් මගේ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන මේ මොහොතේ
තමයි ඒ පුණ්‍ය ශක්තිය වැඩ වැඩගත් වෙන්නේ. ඒ නිසා සිරි දිනව අදිෂ්ඨාන කරන්න පින්වතුනි මේ සසරේ යම්තාක් දාන මාන උපස්ථාන කළා, ත්‍රිවිධ රත්නයේ වන්දනා මාන කරලා යම්තාක් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් ඇතනම් මේ මොහොතේ ඔබ සිරි දිනාට ඒ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය යදීත්වා ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඔබ සිරි දිනාට මේ සද්ධර්ම මණ්ඩපය තුල දීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනාව සැකසෙත්වා යම් කිසි කෙනෙක් මේ සෝතාපන්න ඵලයේ පිහිටා ඉන්නවා නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන්ම වාසනා ශක්තිය ලැබෙහිවා කියලා සිරි දිනාම අදිෂ්ඨාන කරලා මොහොතක් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සිරි දිනාම සූදානම් වෙනවා ටිකක් නුහුරු නුපුරුදු විදිහටයි අපි අද මේ ආරින් මුණ ගැහෙන්නේ සාමාන්‍යයෙන් මේ දේශනා කරන්නට යන සද්ධර්මය ඔබ සියලු දෙනාගේ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඇදී ඇවිල්ලා ඔබට ඒ ධර්ම අවබෝධ වෙන්නට කියලා අදිෂ්ඨානයක් අරගෙන ඒ දේශක ස්වාමින් වහන්සේ දෙනේ විවර කරන වෙලාවට පින්වතුනි බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ ඔබේ මූණු. ඉතින් අපේ ආරාමයේ ධර්මශාලාවේ දේශනාවක් කරන වෙලාවේ අපිට හොඳට පේනවා ඔබ සීල දනාම ඒ වෙනුවෙන් සෑදී පෑදී ඉඳගෙන සමහර කෙනෙක් දොහොත් මුදුන් තියාගෙන අත් දෙක එකතු කරගෙන බොහොම දැඩි අදිෂ්ඨානයක් ගන්නවා හිතට. මේ වෙලාවේ මට මගේ සසරේ කරගත්ත පුණ්‍ය ශක්තිය ඇදී ඇවිල්ලා මේ ධර්ම අවබෝධ වෙන්නට හැකියාව ලැබේවා. දේශකයන් වහන්සේගෙන් ඒ දහම් සමාධිය තුළින් අපිට අවශ්‍ය කරන දහම අපිට අවශ්‍ය කරන නිවන දේශනා වෙත්වා කියලා. ඉතින් ඊට ටිකක් වෙනස් අද මේ කරන දේශනාව. නමුත් පුණ්‍ය ශක්තිය ගැන ඔබ නොදත් දේවල් බොහෝ ඔබ නොදත් බොහෝ දේ තියෙනවා පින්නතේ. මේ පින කියලා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. දහම තුල ඉදිරියට යන්න යන්න දහම්මක වඩාගෙන යන්න යන්න පින්වතුනි මේ විපාක ශක්තිය ගැන සසරේ අපි කරගත්ත කර්මයන්ගේ විපාක ශක්තිය ගැන දේවල් කෙමෙන් කෙමෙන් වැටහෙන්න පටන් ගන්නවා. බොහෝ අවස්ථාවලදී තථාගතයන් වහන්සේලා මේ පින කිනක වර්ණනා කරලා තියෙනවා. මා භික්කවේ පුඤ්ඤානම් බාහිත ඔබ හොඳට අහලා පුරුදු ගාථා පාඩයක්. මහණනි මේ පිනට බය වෙන්න එපා. දෙවියන්ට මිනිසුන්ට බමුණන්ට මේ සීල දනාට ශ්‍රමණයන්ට මේ පින ඒකාන්තයෙන්ම තමන්ගේ සුඛ විහරණයේ උදෙසා ඒ වගේම නිර්වාණගාමිනී ප්‍රතිපදා උදෙසා ඒකාන්තයෙන්ම හේතු වෙනවා කියලා. ඒ වගේම පින්නේ තවත් අවස්ථාවලදී උන්වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා. මහන්නි මට මිනිස්සෙක් වෙන්න උදව් වුණේ සසරේ මා කරගත පින්. මට යම් දවසක ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti ෂඩ් අභිඥා ආදී වශයෙන් මේ ඥාන පහළ වුණා නම් තෙසත්ත ඥාන පහළ වුණා නම් ෂඩ් අසාධාරණ ඥාන මට පහළ වුණා නම් ඒ වගේම මේ සසරේ යම් දවසක මම සක්විති රජ වුණා නම් සක්‍ර දේවේන්ද්‍රය වුණා නම් ඒ වෙලාව දිව සැප සම්පත් වින්දන ඒ හැම දෙයක්ම මේ පුණ්‍ය ශක්ති විපාක විදිහට. ඉතින් ඒ දේශනා කරන සූත්‍රය අවසාන වශයෙන් පින්වතුනි උන්වහන්සේ සඳහන් කරනවා මහණනි මං යම් දවසක සීලු ක්ලේශයන්ගෙන් අත මිදිලා නික්ලේශීව වීතරාගී වීතදෝෂී වීතමෝහීව වාසනා කෙලෙස් පව පහ කරලා දාලා සම්‍යක් සම්බුද්ධත්වයට පත් වුණා නම් ඒපත් උනේ මේ පුණ්‍ය ශක්තිය මහිමේ නිසාමයි කියලා. අංගේ නිසා පින්වතුනි අපි සුළුවට තකන්න හොඳ නැහැ මේ පුණ්‍ය ශක්තිය කියන එක. මේ පුණ්‍ය විපාකය කියන එක. ඒ නිසා ඔබ කවුරුත් හිතට මාත්‍රයක්වත් සැකයක් ගන්න එපා. ඒකයි මම මේ කාරණා මේ මොහොතේ සඳහන් කරන්නේ. මොකද ඔබට හිතෙන්න පුළුවන් කරුණක් මම මේ කලින් සඳහන් කරේ වෙන දවස්වල උන්වහන්සේ අපිට
ආරාධනා කරන අදිෂ්ඨාන කරන්න අපේ පුණ්‍ය ශක්තිය අධි ලැබිලා මේ දේශනාව තුලදී ඔබට අවශ්‍ය කරන දහම් කරුණු මේ දේශනාවේ නැගේවා කියලා. නමුත් අද අපි එතන නැහෙනේ. මේ දේශනාව සමහර පටිගත වෙන වෙලාවේ ඔබ එතන නැහෙනේ. ඉතින් අපි එතන නැහෙනේ ඒ අදිෂ්ඨානය කරන්න. එතකොට කොහොමද එහෙම වෙන්නේ? ඒකයි මම ඔබට කිව්වේ, ඔබේ ගැන මාත්‍රයක්වත් සැකයක් හිතේ තියාගන්න එපා පින්වතුනි. පුණ්‍ය ශක්තිය ගැන, විපාක ශක්තිය ගැන, කර්ම ශක්තිය ගැන ඔබ නොදත් දේවල් බොහෝ දේවල් මේ ලෝක ධාතුව තුල තියෙනවා. ඉතින් ඒක අපේ ගුරුවරු ඒ වගේම මේ ධහම තුල අපි දකින දේවල් අපිට අවබෝධ වෙන කොටස් තියෙනවා. ඒ නිසායි අදත් මේ දේශනාව ආරම්භ කරන වෙලාවේ ඔබට මතක් කරේ ඔබේ අදිෂ්ඨානය ගන්න. එතකොට ඔබට අවශ්‍ය කරන ධහම් කරුණු, ඔබට අවශ්‍ය කරන ධහම් ඥානය පහළ වෙන්නට ඒ ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ වෙයි. එතකොට අපි එදා ඉඳන්මත් පින්වතුනි ඔබට මතක් කරා මේ ධම්මග තුල යද්දී කුසලයේ කියන එක වඩා ගන්න අනිවාර්යෙන් පින කියන එක අත්‍යවශ්‍යයි කියලා. ඉතින් මම හිතනවා දැන් මේ පසු වෙච්ච කාලය තුල ඔබට අපිට මේ ආකාරයෙන් මුණ ගැහෙන සිද්ධ වෙලා තියෙන හේතු කාරණා ඒ පරිසරය ගැන මම අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. යම් දවසක අපි තුන් මීට අවුරුදු 10කට පස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ආන් ඒ කෙනාගේ සැක දුරු කිරීම පිණිස නැත්නම් ඒ කුකුස දුරු කිරීම පිණිස පමණක් සඳහන් කරන්නම්. කොරෝනා වසංගතය ඇවිල්ලා දැන් මාස ගාණක් වෙනවා. ඉතින් නිමාවක් පේන මානක තවම නැති බව තමයි අපිට ඒ නොඑක් විශ්වාස සහගත සහය රාජ්‍ය වශයෙන් ඒ රාජතාන්ත්‍රික නිලධාරීන් ඒ විවිධ අංශ වලින් අපිව දැනුවත් කරන්නේ. ඉතින් අපි කල්පනා කරේ පින්වතුනි ඔබට මේ කාලය තුලදී ඔබේ කුසලයෙන් පින කියන දෙක සුරක්ෂිත කරගන්න, ඒ වගේම ඉදිරියටත් දිගින් දිගටමත් කරගෙන යන්න, අපෙන් යම් කිසිමසේත්ම අඩුපාඩුවක් නොවෙන්න, මේ තියෙන පරිසරය තුළ කිසිසේත්ම අපෙන් අඩුපාඩුවක් නොවෙන්න අපෙන් විය යුතු යුතුකම වගකීම අපෙන් කෙරෙන්න ඕන කියන කාරණාව අපි කල්පනා කරලා බැලුවා. ඒ වගේම මේ දහම් මගේ යන නිරන්තරයෙන් ආරාමයට යන එන ඔබ සියලු දෙනා අතර විශේෂයෙන් බොහෝ පිරිසක් අපි අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිට අපෙන් ඉල්ලීමකුත් කරා. අපිට බැරිද ඔබ හන්සලා අපි ගැන අනුකම්පාවෙන් ආරාමයට ආපු ගීපු කාලේ කතා කරගෙන ගීපු යම් දහම් කොටස් තියෙනවා. එතනින් එහාට ඔබ හන්සලා දිගටම මග වඩාගෙන යනවා. නමුත් අපිට සමහරක් වෙලාවට ඒ දහම අහන්න හම්බෙන්නේ නැහැ. අන්තර්ජාලය හරහා මේ දවස්වල අපිට අහන්න ලැබෙන දේශනා විශේෂයෙන් ඒ කාලයේදී, ඒ කියන්නේ අපේ ආරාමයේ නිරෝධායනය කරන්න කලින් පැවතුණු සම්මා සමාධි භාවනා වැඩසටහනවලදී දේශනා කරන දහම්. ඉතින් ඒවත් ගොඩක් දුරට ඔබම සම්බන්ධ වෙලා ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසගත් ඒවා. නමුත් ඔබ වහන්සේලා එතනින් එහාට අනිවාර්යෙන් මග වඩාගෙන යනවා ඇති. ඉතින් ඒ වඩා ගන්න මග තුල ඔබ වහන්සේලාට අවබෝධ වෙන දහම අපිට දේශනා කරන සේක්වා කියලා. ඉතින් ඒ නිසා පින්විතනේ අපි කල්පනා කරේ මේ කරන කටයුත්ත තුල යම් අපහසුතාවයක් තිබුණා කෙසේ හෝ තියෙන සම්පත් පාවිච්චි කරලා ඔබට මහා සංඝරත්නයෙන් ලැබෙන ඕන රැකවරණය සිද්ධ වී යුතුයි කියන තැන තමයි අපි හැමදාමත් ඉන්නේ. ඒ නිසා අපි කල්පනා කරා සතියකට සැරයක් හෝ මේ ආකාරයෙන් ඔබට දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඉතින් මේ දේශනාව තුලදී, මේ දේශනා මාලාව තුලදී, මෙතනින් එහාට කියන දේශනා තුලදී විවිධ ස්වාමීන් වහන්සේලා දේශනා කරයි එක එක අවස්ථාවලදී. ඒක කවුද කියන එක ඔබට අදාළ කරගන්න එපා පින්වතුනි. කොහොමත් ඔබ දහම ලබන්න නම් මේ ආරාමයට එන්න යන්නේ, සම්බන්ධ වෙන්නේ. එහෙනම් දේශනා කරන්න කවුද කියන එක වැදගත් වෙන්නේ නැහැ. කොහොමත් අවශ්‍ය වෙන්නේ ධර්මයයි ඔබයි නම් ඔබ කියන කොටස ඔබ විසින් සපුරා ගත යුතු දෙයක්. අපිට කරන්න තියෙන ඔබට දහම දෙන එක. ඉතින් ආන්ගේ දෙක එකතු වෙද්දී අනිවාර්යෙන් ඔබේ නිවන ඉෂ්ට සිද්ධ වේවි. එතකොට මම මුලින්ම කතා කරේ පින්වතුනි මේ ප්‍රවිෂ්ටයක් විදිහට, ඇත්තම ආරම්භයක් විදිහට ගත්තේ මේ පින කියන කාරණාව.
සමහර විට මේ ගත වෙච්ච කාලය ඔබ විවිධාකාරයෙන් ඔබේ ජීවිතය වෙනස් වුණා ඇති. සමහර කෙනෙක්ට මේ පසුගිය කාලේ මාස මම හිතන්නේ දැන් මාස 8ක් විතර වෙනවා මේ ප්‍රශ්නේ උද්ගත වෙලා වසංගත රෝග තත්ත්වය උද්ගත වෙලා. ඒතරේ ඒ කියන්නේ අවුරුද්දකට බොහොම ආසන්නයි දැන්. ඉතින් මේ කාලය තුල පින්වතුනි බොහෝ දෙනෙක්ගේ ජීවිත ගොඩක් දුරට වෙනස් වෙන්නේ නැති. බලන්න කල්පනා කළා මම මේ කියන කරුණු වල සත්‍ය සත්‍යතාවය ඔබ තමයි දන්නේ. මම අනුමාන වශයෙන් කියන්නම් එතකොට ඔබට ඔබ ගලපල බලන්න ඔබේ ජීවිතේ. එදත් අදත් හෙටත් ඔකම තමයි කරන් තියෙන්නේ. දේශන දහමයි ඔබේ ජීවිතේ ගලප ගන්න. එතකොට මම අර කලින් කිව්ව වගේ ධර්මය ඔබයි දෙකේකට ගැලපෙද්දි ඔබේ නිවන කිනක සිද්ධ වෙයි. එතකොට මේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ගත වෙච්ච කාලය තුල ඔබේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් වුණා ඇති විවිධ පැතිකඩ ඔස්සේ. ඒ වගේම මේ ගත වෙච්ච කාලය තුල ඔබට ඔබ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා නේද? එහෙම නෙමෙයි. බලන්න කල්පනා කරලා. ඔබ කොයි වගේ කෙනෙක්ද? ඔබ විවිධ ප්‍රශ්නවලදී දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද? මොකද අපි මේ දේශනා තුල කතා කරගෙන ආවා අපේ මතක ඇති ඕනෑකම කියන එක මේ අපි විශ්ඳගත යුතු ප්‍රධාන ප්‍රශ්නේ විදිහට. එතකොට ඕනකම තිබුණට නැහැ කියන එක තමයි ලෝක සත්‍ය ප්‍රශ්න කියලා දකින්නේ. ඒ නිසා ලෝක සත්‍ය පුළුවන් තරම් උත්සාහ කරන්නේ මට ඕනේ නමුත් මට නැහැ කියන තැනට පිළියම් යොදා ගන්න. නමුත් අපි කතා කරගෙන ආව පින්දුන ඔබට මතක ඇති නැති වුණාට නැති වුණත් තිබුණත් ඕනකම තියෙනවා නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකේ ඵල විපාක ගොඩක් දුරට ඔබට මේ කාලේදී අත්විඳින්න ලැබුණ ඇති. මොකද මම අදහස් කරන්නේ ඔබ අපි මුලින්ම මේ ඕනකම ගැන කතා කරද්දී සමහරවිට අපි ඔබට මතක ඇති වින්දුන ඔබ භාවනාවට සටහන් වලට එහෙම ඇවිල්ලා අපි සාකච්ඡා කරද්දී මේ භාවනාවට සටහන් වල එකංගයක් විදිහට තිබුණේ සමුක සාකච්ඡා සතිය දවස් දෙකක් මතක ඇති අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල. ඒ සාකච්ඡා වටවලදී ඔබට මතක ඇති පින්දුනේ ගොඩක් දුරට අපි උදාහරණ ඔවත් එක සාකච්ඡා කළා. මතකද බලන්න? ඒ කතා කරපු අවස්ථාවල යමකට ඕනකම තිබුණා. නමුත් ඒ දේ ලැබෙන්නේ නැහැ කියන වෙලාවට සමානව අපිට ගන්න සිදුවෙච්ච උදාහරණ ඔබට සමානව හිතුණ ඇති පින්දුනේ. ඉතින් මේ වගේ දේවල් කවදාකවත් මගේ ජීවිතේ වෙලා නැහනේ. මේ වගේ දේවල් කවදාකවත් මගේ ජීවිතේ වෙන්නෙත් නැහැ. සමහරවිට ඒ ගත්ත උදාහරණ මනක් කල්පිතයි. උදාහරණයක් ඇරෙයිට මට අහවල් කෑම කන්න ඕනේ. නමුත් මට ඒ කෑම නැහැ. ඒ නිසා මට දුකයි. ඔන්න ඔය ප්‍රශ්නේ මට හරියට විසඳලා දෙන්න කියලා අපි ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඉතින් ගොඩක් වෙලාවට පින්දුනේ ඔබට ඒ වෙලාවට හිතුණ ඇති. සාධාරණයෙන් හිතුණා නම් ඔබට එහෙම හිතුණ ඇති. ඉතින් ඒ වුණාට එහෙම අත්දැකීමක් මට මගේ ජීවිතේ ගොඩක් දුර ලැබිලා නැහැ. මොකද ගොඩක් වෙලාවට මට යමක් ඕනේ නම් ඒ දේ ලබා ගන්න එක ඒ තරම් අපහසුතාවයක් නැහැ. නමුත් බලන්න පින්වතුනි මේ ගත වෙච්ච කාලය තුල අපි කතා කරපු දහම අනිවාර්යෙන් ඔබේ ජීවිතයට ගලප ගන්න සිද්ධ වුණේම නැද්ද? ඔබ දක්ෂ වුණා නම් පින්වතුනි ආන් ඒ තුල ඔබ ගොඩක් ඉදිරියට යන්න ඇති. මතක ඇති අපි හැමදාමත් මතක් කරනවා අපිට කරන්න පුළුවන් ඔබට දහම දෙන එක විතරයි. ඒ දහම ජීවිතයේ උදාහරණ වලට දාලා ජීවිතයේ අත්දැකීම් වලට දාලා ගලප ගන්න එක ඔබේ වගකීම. ඒකට අවස්ථාව එනකන් ඔබ පුල පුලා බලා සිටියා නම් එනම් මේ අවුරුද්ද නේද ඔබේ නිවන වෙනුවෙන් ඔබට හම්බෙච්ච හොඳම අවස්ථාව එක අතකින් බැලුවහම. මොකද දහම ඇත්තටම ප්‍රායෝගිකව යොදන්න දහම ඇප්ලයි කරන්න කදිම අවස්ථාවක් ඔබට මේ හම්බුනේ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා හොඳට මතු කරලා දෙන්න පුළුවන්. මතු වෙලා එන අවස්ථාවක් ඔබට මේ හම්බුනේ. ඒකයි මම කියන්නේ පින්තුනේ. අර කතාවක් තියෙන්නේ හැම කළු වලාකුලකම රිදී රේඛාවක් ඇත කියලා.
හැබැයි හැම වලා කළු වලාකුලකම රිදී රේඛාව දකින්න නම් ඒකට නිවැරදි දැක්මක් තියෙන්න ඕන. නැත්තම් මිනිස්සේ දකින්නේ ඔකේ කළු වලාකුල විතරයි. ඊටස් මිනිස්සු කලබල වෙනවා. මිනිස්සු ශෝකයට පත් වෙනවා, දුකට පත් වෙනවා. දුක් අඳෝනා දෙනවා. අනේ කළු වලාකුලක්, අනේ අපොයි. නමුත් ඔකේ තියෙන රිදී රේඛාව දැක්කනම් පින්වතුනේ ආන් එය කොයි අවස්ථාවක ජීවිතේ මොනාකාරය අත්දැකීමක් ආවා ජීවිතේ උඩු යටිකුරු වුණා අනිත් පැත්ත පෙරළුණත් පින්වතුනේ ඉගෙන ගන්න යමක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියෙනවා failure is only a failure if you fail to learn from it කියලා ඒ කියන්නේ ජීවිතේ අපිට එන යම් පරාජයක් තියෙනවා නම් එය පරාජයක් වෙන්නේ එය පෙරදුමක් වෙන්නේ අපි ඒ අවස්ථාවෙන් ගන්න තියෙන පාඩම ගන්න පෙරදුනොත් විතරයි අතපසුනොත් විතරයි නොහැකි වුනොත් අපහසත් වුනොත් එහෙම නොවෙන්න ඒක පෙරදුමක් විතරක් වෙන්නේ නැහැ මොකද අපි ඒකෙන් ගන්න තියෙන පාඩම ගත්තොත් වින්ගුතනේ පෙරදුමත් එක්කම ආපු දිනුමක් තියෙනවා ඒ දිනුම තමයි ඒ අත්දැකීම තුළ අපි අපිගෙන ඉගෙන ගත්තා බලන්න ඔබත් මම දැන් මේ කියන කරුණ ඇසෙන ඔබ බලන්න ඔබ කොහොමද පසුගිය කාලය තුල කටයුතු කරගත්තේ කියලා කොරෝනාව කියන වසංගතයේ පින්වතුනි ඔබට ඔබ ගැන කියලා දුන්නේ නැද්ද ඔබ මේ පසුගිය මාස 8 තුල ඇත්තටම ඉගෙන ගත්තේ අධ්‍යයනය කරේ කොරෝනා කියන වෛරස් එක ගැනද නැත්නම් ඔබට හැදිලා තියෙන වෛරස් එක ගැනද ඔබ බුද්ධිමත් නම් මම මේ කියන කරුණ ඔබට තේරෙනවා ඔබ මේ ගත වෙච්ච කාලය තුල අධ්‍යයනය කරේ හොයලා බැලුවේ ලෝකය ගැනද නැත්නම් ඔබ ගැනද ඔබ ඉගෙන ගත්තේ ලෝකය ගැනද නැත්නම් ඔබ ගැනද දැන් ලෙඩේ නැත්නම් මේ වසංගතයේ උද්ගත වෙච්ච ගමන් සමහර විට ඔබ බොහෝ පිරිසක් ටිකක් කලබල වෙලා හොයලා බලන්නේ නැති මොකද්ද මේ ලෙඩේ කොහෙන්ද ආවේ කාටද හැදෙන්නේ කාටද වැඩිපුර මේකේ රෝග ලක්ෂණ මතුවෙන්නේ කාටද වැඩිපුර මේක බලපාන්නේ මටත් මේකෙන් බලපෑමක් තියෙනවද මගේ පවුලේ අය මම කොහොමද සුරකින්නේ ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ ඉතින් ওই දේවල් ඔබ හොයලා බලන්නේ නැති නොයිකුත් වෙබ් අඩවි ඒ වගේම මාධ්‍ය හරහා ටීවී එක හරහා ගත ගොඩාක් තොරතුරු විස්තර ආදිවාසී මේ දේවල් ගැන ඔබ ගොඩක් දුරට හොයලා බලන්නේ නැති වරදක් නැහැ මොකද මේ පොළවේ මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් මහ පොළවේ අපි හැමෝම පය ගහලා ඉන්න ඕනේ ඒ නිසා අපිටත් ඒ කියන්නේ ලෝකේ අතහැරලා දාලා තින්නේ නිවන් දකින්න ආපු අපිටත් යම් තාක් දුරට මේ වෙලා තියෙන වසංගතේ බලපෑමක් තියෙනව නැතුව නෙමෙයි. මොකද අපි හැමෝම මිනිස්සුනේ. ඔක්කොරම කලේ අපි හැමෝම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා අපේ ජීවිතත් පරිස්සම් කරගන්න ඕනේ. හේතුව නිවන් දකින්න යම් කෙනෙක් ඉදිරිපත් වුණා නම් කෙනෙක් නිවන් දකින්නවා කියලා අදිෂ්ඨානය ගත්තා නම් මේකෙන් අපි ගැන විතරක් නෙමෙයි පිළිදෙන්නේ. අපි කියලා කිව්වේ අපි ඔක්කොම. ඒ කියන්නේ ඔබත් අයිති. මතකැනි සිරදේශන අපිට ඉන්නේ අපි විතරයි. මතකැනි අපි කිව්ව කතා ඒවා මතක් කරගන්න. එහෙනම් මේ කතා කරන්නේ ස්වාමින් වහන්සේලා විතරක් හෝ ආරාමින් අනගාരിക මහත්තුරු ගැන විතරක් නෙමෙයි පිළිදෙන්නේ. මේ අපි හැමෝම ගැන මේ කතා කරන්නේ. අපිටත් පිළිදෙන්නේ අපේ ජීවිතේ හරි වැදගත්. සමහරක් විට නිවනට තාම මුල් පුරුක නැත්තම් මුල් අඩිය තිබ්බ නැති තාම නිවන ගැන අදහසක් නැති ජීවිතයක් හා සැසඳු කල අපි මිනිස්සෙක් ජීවිතයක් ගන්නද ගමක තිරිසනෙක් ජීවිතයක් කාගේවත් හිතරි දවන්නේ නැතුව එතකොට තිරිසනෙක් ජීවිතයකට වඩා පින්වතුනි ඇත්තටම සුගතිගාමී සත්වයේ ජීවිතේ වැදගත් වෙන්නේ ඒ හිත සුගතියට නැඹුරු වෙන්න පුළුවන් නිසා ඒ කියන්නේ නිවන ගතියට නිවන් ගතියට නැඹුරු වෙන්න පුළුවන් නිසා ආන් ඒකයි පින්වතුනි මේ ජීවිතේ දින උත්කෘෂ්ඨ වටිනාකම තියෙන්නේ. එතකොට එහෙනම් පින්වතුනි මේ වසංගත රෝගයේ ආපු කාලේ අපිත් යමක් හොයලා බැලුවා. ඒ කියන්නේ මොකද්ද මේකෙන් වෙන බලපෑම? විශේෂයෙන් අපිට විතරක් නෙමෙයි ආරාමයට යන්නේ ඔබ සීල දෙනාට. මොකද අපිට තිබ්බ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි දැන් මෙතනින් එහාට ඔබට අපි මේ දහම ගෙන දෙන්නේ කොහොමද? ඔබට දහම ශ්‍රවණය කරන අවස්ථාව හදලා දෙන්නේ කොහොමද? හැමෝටම තාක්ෂණික පහසුකම් නැහැ. හැමෝටම එක වගේ තාක්ෂණික පහසුකම් නැහැ. සමහරක් අය ආරාමයට බස් එකේ ඇවිල්ලා ත්‍රිවිල් එකේ ඇවිල්ලා වාහනේ ඇවිල්ලා සතියකට සැරයක් සතියකට දෙකකට සැරයක්
බනහලගේ පිරිස මොන තරම් හිටියා. ඉතින් ඒ ඇයට සමහර ස්මාර්ට්ෆෝන්ස් නැහැ, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැහැ. ඒතර ඒ වගේ ඇයට කොහොමද මේක බලපාන්නේ? ඔය පින්න අපි කල්පනා කරපු ප්‍රශ්න. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපේ ස්වාමීන් වහන්සේලා, පොඩි හාමුදුරන් වහන්සේලා ඉන්නවා. එතකොට අනගාරික මහතුරු, ඒ අතර පොඩි දරුවෝත් ඉන්නවා. ඉතින් එතකොට ඒ හැමෝටම කොහොමද මේ මේ කියන කාලය තුලදී අපි මොකද්ද කරන්න ඕනේ? අපි කොහොමද සූදානම් වෙන්නේ? අපි යම් යම් හොයා බැලීමක් කරා. නමුත් අපිට වැටහුණාට පස්සේ පින්වතුනි මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. අපි තියෙන විදිහට යැපෙන්න අවශ්‍යයි. ආරාමේ නිරෝධායනෙ වුණා. එතකොට කාටවත් යන්නට එන්නට බැරි තත්ත්වයක් අපිට හදන්න සිද්ධ වුණා පින්වතුනි. ඒක ඇත්තනම අපේ කැමැත්තට වඩා නොඑක් රාජතාන්ත්‍රික නිලධාරීන්ගෙන් විශේෂයෙන් මොකද ආරාමයේ ඇරියොත් දොර විවර කළොත් ගේට්ටු ඇරියොත් බොහෝ පිරිසක් ආරාමයට යනවා එනවා ඒක ඔබ දන්නවා. ඒ නිසා හැමෝගෙම සුරක්ෂිතභාවය ගැන කල්පනා කරලා අපිට ඒ තීරණය ගන්න සිද්ධ වුණා. නමුත් අපි ඒ විදිහට හොයලා බලලා යම් කටයුතු ප්‍රමාණයක් සිදු වුණාට පස්සේ පින්වතුනි එතනින් එහාට අපිට ඒක බොහොම සාමාන්‍ය දෙයක් වුණා. මොකද අපි හැමදාමත් කලේ අපි ගැන හොයලා බලන එක. ඒ කියන්නේ මේ තමන් ගැන හොයලා බලන එක. ඒ කියන්නේ මේ ආත්මార్థකාමි බව ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ මම මේ කියන කාරණා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ තියෙන තමන් ගැන හොයලා බලන්න කියලා. අනුන්ගේ දොස් දකින්න කලින් තමන්ගේ දොස් බලන්න. අනුන්ගේ වැරදි අඩුපාඩු හොයන්න යන කලින් තමන්ගේ අඩුපාඩු කලන් ගැන බලන්න. අන්න ඒ අර්ථයෙන් මම අදහස් කරන්නේ. තමන්ට මොකද මේ වෙලා තියෙන්නේ? පින්දුනි අද කොරෝනාවත් මට බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙනව නේද? ඒ කියන්නේ ඇහැටවත් පේන්නේ නැති වෛරස් එකකට බඹයක් තරම් උස කයක් දේහයක් දරන මේ මටත් කොරෝනා කියන වෛරස් එකෙන් බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම මං ගැන කතා කරන ඔබ ඔබ ගැන හිතා ගන්න ඕනේ. වෙන අන්න ඒකයි මට ප්‍රශ්න වෙලා තියෙන්නේ. අන්න ඒකයි අපි හැමෝටම ප්‍රශ්න වෙන්න ඕනේ. ඒක නේද ඔබටත් ප්‍රශ්නේ උනේ? අන්න ඒකයි මම යහන්නේ. එතකොට ඔබ යම් මොහොතක් යම් වෙලාවක් හොයන්න උත්සාහ ගන්න ඇති පින්වතුනි. මේ ලෝකේ මොනවාද මේ ගැන තියෙන්නේ? මොනවාද විද්‍යාඥයෝ ඒ ගැන කරන්නේ? වෛද්‍යවරු විවිධ සෞඛ්‍ය ශාස්ත්‍රවල පිරිස මොනවාද ඒ ගැන කරන්නේ? රට රටවල් කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ? ආදි වශයෙන් ගොඩක් දේවල් බොහෝ වෙන බලන්නේ නැති සමහරට පින්වතුනි එක එක අපි දාරංචි වෙබ්සයිට්ස් වල එහෙම අද දවසේ රෝගයේ වැළඳුණු ප්‍රමාණය මෙච්චරයි, ඒ වගේම අද දවසේ මරණ ප්‍රමාණය මෙච්චරයි ආදි වශයෙන් හැමදාම අප්ඩේට් එකක් දුන්නා. සමහරට වරුවෙන් වරුවට අප්ඩේට් එකක් යනවා. එහෙම ඒ තරමට පින්විතනේ මේ තොරතුරු බහුලව එන්න පටන් ගත්තලු. ඉතින් මම කියන්නේ පින්විතනේ ඔබ කල්පනා කරලා බලන්න, ඔය තොරතුරු ගංගාව ඔබේ දෙසට ගලාගෙන එද්දී ඔබට මොහොතකට හිතුණාද කියලා? දැන් මම මේ වෛරස් එක ගැන දැනගන්න උන් ටික දැනගත්තා. ඒ කියන්නේ අපේ ගෙදර පරිසරය සුරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම රට තුල වම් කිසි නීති රීති සමුදාය පනවනවා නම්, ඒ වගේම යම් නීති රෙගුලාසි, ඒ වගේම ඇඳිරි නීති ආදී වශයෙන් දේවල් පනවනවා නම් ඒවා මට එන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් තවදුරටත් මට කරන්න තියෙන්නේ මේ ලෙඩේ ගැන හොය හොය ඉන්නවට වඩා මට හැදිලා තියෙන ලෙඩේ ගැන හොයලා බලන එක. අන්න එහෙම අවස්ථාවක් ඔබේ ජීවිතයට ආවා නේද කියලා මම මේ ප්‍රශ්නයක් අහන්න බෑ. ඔබට යම් තනක් සිදු වුණ ආව නේද පින්වතුනි? ඔබ තීරණයක් ගත්තා නේද? හරි, දැන් මමවත් මගේ ගෙදර අයත් පරිස්සම් කරගෙන මම දැන් දන්නවා මෙතනින් එහාට මට කරන්න තියෙන කොච්චර එක එක ආකාරයේ දේවල් ලෝකෙන් ආවත් මට දැන් කරන්න තියෙන්නේ මගේ මේ නිවන කරගන්න එක. දැන් ඔයිට සමාන දේවල් වෙනවා පින්වතුනි වෙනත් අවස්ථාවලදී වුණත්. ඕක මම මේ කියන්නේ කොරෝනාවයි මේවයි ඔක්කොම සමානයි කියන එක නෙමෙයි. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න, දැන් අපේ රටේ අපි තුමු ලෝක කුසලානයක් තියෙන කාලෙක අපි දුක් ක්‍රිකට් කියලා ක්‍රිකට් ලෝක කුසලානේ තියෙන කාලෙදි පින්වතුනි හැමෝටම, ඒ කියන්නේ රටේ 90%කට එහා පැත්තේ මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනාට 90%කට එහා පැත්තේ පින්වතුනි ඔළුවේ හැම වෙලාවෙම දුවන්නේ ඒ ලෝක කුසලානේ කියන කාරණාව. ඒ කියන්නේ ක්‍රිකට් පින්වතුනි ඒ වෙලාවට මිනිස්සුන්ට ඇත්තටම අමතක වෙනවා මේ අද දවසේ මම ජීවත් වෙන්නේ කොහොමද කියලා, හෙට දවස මම ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ තරමට පින්වතුනි මිනිස්සු ඒත් ඒවල
ඒ තුල ජීවත් වෙන්න පටන් ගන්නවා අර ඒ වෙලාවේ ඔළුවට ආපු එක තුල එහෙම වුණාට පස්සේ මිනිසුන්ට අමතකන අපිනේ තමන් ගැන හොයා ගන්න තමන් ගැන හොයලා බලන්න ඇත්තටම මනුස්ස ජීවිතේට ආපු කාරණාව කරගන්න හරියට ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ෆිල්ම් එකක් කියන එක සාමාන්‍ය බොහොම පොඩි වෙලාවක් තියෙන එකක් නේ පැයක් දෙකක් තුනක් කියන කාලය තුලදී ඔය සිද්ධ වෙන දේ තමයි පින්නතුනි දැන් මට පේන විදිහට සමහර මිනිස්සුන්ට මාස 8ක් තිස්සේ සිද්ධ වෙලා තියෙනවා තාමත් සමහර මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවා කොරෝනාවට වඩා ප්‍රශ්නයක් තියෙනවා කියලා මම මේ මාත්‍රයක්වත් කියන්නේ කොරෝනා කියලා කියන්නේ සුළුපටු ප්‍රශ්නයක්වත් අපි ඒක ගැන හොයලා බලන්නේ ඕනේ නැහැ කියලාවත් ඒ වෙනින් මිනිස්සු වෙහෙසෙන්න ඕනේ නැහැ කියලාවත් නෙමෙයි පින්තුනි ඒ හැම දෙයක්ම සිදුවිය යුතුයි මේ සිදුවෙන විදිහ දිගටම සිදුවේ සිදුවීම අවශ්‍ය ඒ අවශ්‍ය නම් ඒ ඒ කටු ඒ කටු ඒ කාර්යම සිදුවිය යුතුයි මම කියන්නේ පින්තුනි නිවන් දකින්න අදිෂ්ඨානයක් ගත්ත ඔබ තේ යම් දවසක වැටුණා නේද බඩගින්න කියන ප්‍රශ්නය ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔබට බඩක් තියෙන නිසා කියලා මතකද හිස එකක් කොම කියන ප්‍රශ්නේ ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන ඔබට ඔළුවක් තියෙන නිසා කියලා මතකද වකුගඩුව අමාරුව කියන ප්‍රශ්නය ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙන ඔබට වකුගඩුව කියන එක පිහිටලා තියෙන නිසා කියලා මතකද මතකද අපි ඉස්සර කතා කරා පින්තුනේ බඩගින්න කියන වචන දෙකේ ආර්ය දකින්න දුකකුයි නැත්නම් ආර්යන් ආර්යන් වහන්සේලා දකින්න ප්‍රශ්නයයි අනාර්යව දකින්න ප්‍රශ්නයයි දෙකක් තියෙනවා කියලා මම මතක් කරලා දෙන්න ඔබට පරණ දේශන ඔබට අවස්ථාව ලැබුණත් ඇති ඒව අහන්න නැවත නැවතත් නමුත් මම මතක් කරලා දෙන්නේ එතකොට බඩගින්න කියන ප්‍රශ්නේ ගින්න කියන ප්‍රශ්නේ දකින්න පිරිසක් කුස්සියට දුවනවා නැත්නම් ෆ්‍රිජ් එකට දුවනවා කඩේට දුවනවා මොකටද ගින්න නිවන්න නම් මොනහරි බට්ට දාගන්න ඕනේ. ඉතින් එක්ක ඔය ටික ගන්න ඕනේ නැත්නම් ඒ ටික කොහොම හරි සකස් කර ගන්න ඕනේ ආදි වශයෙන්. නමුත් බඩ කියන එක ප්‍රශ්න විදිහට දැකපු අය කුස්සියට දුවලා වැඩක් නැහැ නේද ඉතින් පස්සේ. කුස්සියට යන්න ඕනේ ඈ. නමුත් ඒ ප්‍රශ්නය යම් පමණකින් නිවාගත සැනින් ඒගොල්ලන්ට ප්‍රශ්නය ඉවර වුණේ නැති බව වැටහිලා තියෙන තැනදී. මොකද ගින්න කියන එක ප්‍රශ්න විදිහට දැකපු අයට ඒ ගින්න නිවිච්ච ගමන් දැන් ප්‍රශ්න ඉවරයි. හැබැයි බඩගින්න කියන වචන දෙකේ බඩ කියන එක ප්‍රශ්නයක් විදිහට දැකපු අයට ගින්න නිවාගත්තා ඕනේ තමයි. නමුත් ඒ ගින්න නිවාගත සැනින් තාම බඩ තියෙනවනේ. ගින්න නිවුණාට එහෙනම් බඩ තියෙනවා කියලා කියන අපවසරය බඩගින්න හැදෙනවා හැදෙනවාමයි. එහෙනම් ඒකට මම මොකද්ද කරගන්න ඕනේ කියන කාරණාව කොයිලාවකත් අමතක වෙන්නේ නැහැ. ඔබට වැටහෙනවද මම මේ කියන කාරණාව? ධ්‍යාන ඒ නිසා පින්වතුනි. මම මේ ඔබට මතක් කරලා දෙන්නේ ඔබේ මුඛ්‍ය පරමාර්ථය කියන එක මුඛ්‍ය පරමාර්ථයක් වෙන්නේ ඒක පරමාර්ථයක් වෙන්නේ පින්වතුනි මොනම දේ ආවත් ජීවිතේට මොනම අභියෝගයක් ආවත් මොනම ආකාරයක ගැටලුවක් ආවත් ඒක කොරෝනා වෙන්න පුළුවන් පින්වතුනි භූමිකම්පාවක් වෙන්න පුළුවන් මහා විශාල ජලගැල්මක් ඇවිල්ලා රටෙන් භාගයක් විදිහට යට වෙලා යන්න පුළුවන් හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ ඒක දෙයක්වත් ප්‍රශ්නයක් නෙමෙයි අපි ඒව ගැන හොයලා බලන්න ඕනේ නැහැ කියලා මාත්‍රයක්වත් මම එහෙම නෙමෙයි අදහස් කරන්නේ පින්වතුනි ඒකයි මම කිව්වේ මේ වසංගත රෝගය ආපු කාලේ අපිත් ඒ ගැන යම් තරමකට හොයලා බැලුවා මොකද අපින් වෙන්න ඕනේ ඔබ අපේ මේ ආරාමයට සම්බන්ධ පිරිස සුරක්ෂිතයිද අපින් මොකක් හරි වෙන්න ඕනේද ඒ දේවල් අපි හොයලා බැලුවා හරියට ඔබ අපි ගැන හොයලා බැලුවේ අපි අපිට හිතා ගන්නවත් බැරි විදිහට පින්නතුනේ අපිට කොයි විදිහකින්වත් මේ පසුගිය කාලය තුල මේ දෙයින් කියලා අඩුවක් වෙන්න ඔබ තිබ්බේ නැහැ මහා සංඝරත්නය හැම වෙලාවෙම පින්වතුනි ඔබ බොහෝම ගෞරවෙන් ඔබේ පින උදෙසා ඒ මහා සංඝරත්නය රැක ගන්න ඕනේ කියන තැන ඉඳගෙන කටයුතු කරා. ඒ දේ නිසා අපිට එහෙම කියන්න අනුපාඩුවක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔබ සීල දෙනවා. මේ දහම තුල නිවෙන ඔබ සීල දෙනවා. මහා සංඝරත්නයේ වටිනාකම තේරුම් අරගෙන ඔබෙන් විය යුතු යුතුකම ඔබ සිදු කරා. ඉතින් අපිත් ඒ ගැන හොයලා බැලුවා යම් කොටසක්. නමුත් පින්විතනේ මුඛ්‍ය වූ පරමාර්ථය වෙනස් වෙන දෙයක් වෙන්න බෑ. ඒක මේ සතියේ එකක්, ඊළඟ සතියේ මුඛ්‍ය පරමාර්ථය වෙන එකක්, තව මාසෙකින් විතර මගේ මුඛ්‍ය පරමාර්ථය වෙන එකක්, තව අවුරුදු පහකින් විතර මගේ මුඛ්‍ය පරමාර්ථය වෙන එකක්. එහෙනම් ඒ මුඛ්‍ය පරමාර්ථයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රමුඛ වෙච්ච පරමාර්ථයක් නෙමෙයි.
එක මූලික පරමාර්ථය නෙමෙයි. පරමාර්ථයන් නම් පින්වතුනි ජීවිතේකට එකයි තියෙන්න පුළුවන්. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයේ පිහිටියා නම් පින්වතුනි ජීවිතේට නෙමෙයි මුළු සසරටම ඉතුරුලා තියෙන සසර කැලලක් තියෙනවානේ. ඉතින් සසරේ වලිග කැලල ඔතනින් එහාට ඉවරයි. දැන් වලිග කොටසෙන් දුවන්නේ ඊට පස්සේ. ආන් ඒ ඉතුරුලා තියෙන සංසාරයේ පුරාවට බව හතක් කියමුකෝ. ওই බව හත පුරාවට පින්වතුනි එකම එක අරමුණයි තියෙන්නේ. ජීවිතේ අනෙක් දේවල් කරනවා. නමුත් ඒ හැම දෙයක්ම ફોકસ වෙලා තියෙන එකම එක තැනකට. ඒ තමයි නිවන. ඉතින් එහෙනම් ඒක වසංගත රෝගයක් වෙන්න පුළුවන්. මහා කුණාටුවක් වෙන්න පුළුවන්, ලැබුගින්නක් වෙන්න පුළුවන්. තැකේක කාලෙදි රෝගේ එක එක තැන්වල ඔය වගේ ප්‍රශ්න මතුවෙනවනේ. දැන් මේ ආවේ මුළු ලෝකෙටම බලපාපු ප්‍රශ්නයක්. නමුත් ඊට ටික කාලයකට උඩදී මතක ඇති ඕස්ට්‍රේලියාවේ පැත්තේ මහා ලැබුගින්නක් හටගත්තා. අපි ඉංග්‍රීසි දේශනාවලදී පවා මතක් කළා. ඒකෙන් බලපෑමට පත් වෙච්ච පිරිස සිහිපත් කළා. එයාට අපි ආශිර්වාද කරා. අපිට මතක ඇති. ඉතේ වගේ. ඉතින් ලෝකයේ එක එක තැන්වල එක එක කාලවලදී එක එක ප්‍රශ්න එනවා. සුනාමියක් ආව බොහෝ කාලයකට උඩදී. ඉතින් ඒ වගේ භූමිකම්පා එනවා. ඉතේ වගේ. නමුත් මේ ප්‍රශ්නේ මුළු ලෝකෙටම බලපෑවා. හරි. නමුත් කොච්චර මුළු ලෝකෙටම බලපෑවත් වෙනුතුනේ ඔබ කියන තැන ඊටත් එහා ගිහින් ප්‍රශ්නයක් තියෙනව නේද? මට කියන්නක මෙන්න මේ අහන ප්‍රශ්නෙට උත්තරේ. මෙන්න වසංගත රෝගයකින් ඔබ පීඩාවට පත් වෙච්ච. ඔබ දන්නවා ඊළඟට අහන ප්‍රශ්න මොකද්ද කියලා. වසංගත රෝගයකින් ඔබ පීඩාවට පත් වෙච්ච පළවෙනි අවස්ථාවද මේ? ඔබ දන්නවා බණ අහලා හුරු පිරිස නිසා ඔබ ඇසුරු කළ හුරු පිරිස නිසා ඔබ දන්නවා දැන්. මම ප්‍රශ්න අහන්න එනකොට ඔබ දන්නවා මොකද මේ කියන්නේ කියලා. ඉතින් කියන පළවෙනි අවස්ථාවද මේ? මේ ආපු සංසාර ගමන තුල පින්වතුනි ඔයිට එහා ගිහිපු මහා දරුණු රෝගවලට ඔබ අහුවෙලා ඇති. අද ඔබට මාස්ක් එකක් දාන්න යන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර කාල තියෙන්නේ නැති මේ සසරේ ඔබට මුළු ඇඟම පටි වලින් වෙලාගෙන යන සිද්ධ වෙච්ච අවස්ථාව. මනුස්සයෙක් වෙලා ඉපදිච්ච අවස්ථාව ගැන මම මේ කියන්නේ. තිරිසන් අත්බැව් වලට ගිහිල්ලා පෙරේත අත්බැව් වල ඉඳගෙන පින්වතුනි ඊට වඩා අනන්ත අප්‍රමාණ වචන වලින් කියා නිම කරන්න බැරි දුක් කන්දරාවල ඉඳපු අවස්ථාව අපි මීට කලින් කතා කරලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. මොකද ඒකේ වැදගත්කමක් තියෙනවා කියලා මට නිකමට වගේ අපිට දැනෙනවා පින්වතුනි. දහම් මග තුල හිටපු දහම් මගේ යන්න පටන් ගත්ත ඒකට ආරම්භයක් ගත්ත දිගින් දිගටම ඒ තුල කටයුතු කරපු පිරිසට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන කාරණාව හොඳ ආකාරයෙන් පිළිගන්නේ මේ කාලයේ සුළුදී සිද්ධු වුණා ඇති. හැබැයි යම් පිරිසක් හිටියා නම් පින්තුනි ඔය බණ ටික අපිට පස්සේ අහන්න බැරිය. බණ නම් කවද අහන්න බැරිය? කවද නම් අහන්න බැරිය? ඔන්න ඔය කෑම එක කාලා හිටියා නම්, ඔන්න ඔය ෆිල්ම් එක බලලා හිටියා නම්, ඔන්න ඔය පාටි එකට ගිහිල්ලා හිටියා නම් වීකෙන්ඩ් එක තියෙන බණ අහන්න යන්න නෙමෙයිනේ. ඔන්න ඔහොම හිටපු පිරිසට පින්වතුනි අතර යම් කිසි බොහෝ පිරිසකට අපි හැමෝම කියන්නේ නැතිවෙමුකෝ. ඒ අතර හිටපු බොහෝ පිරිසකට පින්වතුනි මේ කාලය තුළ දැඩි ලෙස මානසික පීඩා ඇති වුණා ඇති කියලා මට හිතෙනවා. දැන් ටික ටික ඒකට හුරු වීගෙන යනවා. නම් මිනිසුන් අමතක කළා පින්වතුනි දුක තියෙන්නේ දුරු කරන්න මිසක් හුරු කරන්න නෙමෙයි කියලා. අද ගොඩක් මිනිස්සු මේ කල්පනා කතා කරලා බලනකොට පින්වතුනි මිනිස්සුන්ගෙන් අහලා බලන්න. ඔයා මේ දුක කියන ප්‍රශ්නේ මොකද කරන්න කියලා අපිට ඉස්සර වගේ නෙමෙයි කියලා දැන් උත්තර දෙන්න පටන් ගන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් අපිට අපි දැන් යමක් කමක් දැනුම් තේරුම් තියෙන පිරිස. ඉස්සර වගේ නෙමෙයි අපිට දැන් යමක් කමක් තේරෙනවා. අපි දැන් ඒවට මේ අපි වැඩි හිතන්නේ නැහැ ප්‍රශ්න ගැන. ප්‍රශ්නයක් આવත් අපි වැඩි හිතන්නේ නැහැ ප්‍රශ්න ගැන. ඕන තරම් මිනිස්සු ඔහොම උත්තර දෙන්නේ නැද්ද ප්‍රශ්න වලට? සමහරට අඩු වයසේ ඉඳන් වැඩි හිටියෝ බවට පත් වෙද්දි මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ වැඩි ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ. ඕනට වඩා ප්‍රශ්නයක් ගැන හිතන්න එපා. මිනිස්සු ඕන තරම් ඔයගෙ කියනවා පින්වතුනේ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම එක එක පැතිකඩ ඔස්සේ ඔබට මේ කාරණාව කියාගෙන යන්නේ. මෙනි බුදුහාඳුරෝ කියලා කියන්නේ ප්‍රශ්නය ගැන ඕනට වඩා හිතමු නැති කෙනෙක්ද? ද නැත්නම් ප්‍රශ්නය ගැන හිතන්න තියෙන තරමට සසරේ මේ මුළු තුන් ලෝකෙම පින්වතුනේ යම් ප්‍රශ්නයක් තියෙනවා ආන්ගේ ප්‍රශ්න ගැන වෙන කිසිම කෙනෙක් හිතුවරත් වඩා හිතපු කෙනෙක් නෙමෙයි බින්නේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ.
ඉතල බලන්න පින්වතුනි අද මිනිස්සු ප්‍රශ්නයක් ආවම ගොඩක් වෙලාවට කියනවා ඕක ගැන ඕනොටට හිතන්න එන්න එපා. අමතක කළා දාන්න. ප්‍රශ්න ගැන ඕනොටට වරි වෙන්න එපා. ඕනම දෙයක් ගැන ඕනොටට හිතන්න එන්න එපා. ඕක අමතක කළා දාන්න. අන්න එහෙම හිත හුරු කරගන්නවා. ඒ කියන්නේ දුකට හුරු වෙනවා. හැබැයි තථාගත දේශනා පින්නේ දුකට හුරු වීමක් ගැන නෙමෙයි දේශනා කරන්නේ. තථාගත දේශනා කියන්නේ දුක දුරු කරන්න, දුක හුරු කරන්න නෙමෙයි. දුක දුරු කරන නම් පින්වතුනි ඇත්තට මේ ප්‍රශ්නේ ගැන හිතන්න ඕනේ නැද්ද? ඒක නෑ අයියෝ මට ප්‍රශ්නයක් කියලා හිත හිතින්න එක ගැන නෙමෙයි. අපිට තේරෙනවා මම මොකද මේ කියන්නේ කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් හරියට ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රශ්නේ ඇති උනේ මොකක් නිසාද කියලා තේරුම් ගන්න ඕනේ. මොකක් නැසුවොත්ද ඒ ප්‍රශ්නේ නැති වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. යාන්ගේ හේතුව නැසන මොකක් හරි මාර්ගයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඔන්න ඔය ටික හිතනවට තමයි පින්නේ ප්‍රශ්නයක් ගැන හිතනවා කියලා කියන්නේ. ඔතනින් ඔය ටික ගැන නෙමෙයි නම් හිතන්නේ ඇත්තටම ප්‍රශ්න ගැන නොහිත හිටියට කමන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් ගැන හිතනවා නම් ඔන්න ඔය කරුණු හතර ගැන හිතන්න ඕනේ. ඔක තමයි ආර්ය විනය පින්නේ ප්‍රශ්න විසඳන ක්‍රමය. ඉතින් සර් දීවිදේ ප්‍රශ්නයක් ආවම අපි ඒ ප්‍රශ්න ගැන ඕනට වඩා හිතන්නේ අපි ඉස්සර වගේ ප්‍රශ්න ගැන හිතන්නේ නැහැ. ප්‍රශ්න ගැන වරි වෙන්නේ නැහැ. ඒක වීරකමක් නෙමෙයි පින්නේ. ඒක නිවටකමක්. ඒ කියන්නේ ප්‍රශ්න වලට බයයි. ආන් ඒ නිසායි ප්‍රශ්න ගැන හිතන්නේ. දැන් පොඩි ළමයි ඉන්න පින්වතුනි. කලවර වුණාම ටක් ගාලා බෙඩ් ෂීට් එකෙන් ඔලුව අහගන්නවා. නැත්නම් මොකක් හරි ලොකු සද්දයක් ආවොත් ටක් ගාලා ඇස් දෙක පියා ගන්නවා. මෙන්න පුතේ ගෝණි බිල්ලා කියලා කියපු ගමන් නැත්නම් මොකක් හරි අතේ තියාගෙන ඉඳ පොඩි කාලේ දරුවොත් එක්ක හොබ කරන්නේ නැති සෙල්ලමට. එකපාරට පොඩි එකනාව බය කරොත් එහෙම ටක් ගාලා ඇස් දෙක පියා ගන්නවා නැත්නම් මොහකින් හරි ඇස් දෙක වහ ගන්නවා නැත්නම් මූණම වහ ගන්නවා නැත්නම් ගිල හැංගෙනවා මොකක් හරි ඇඳක් යට හරි සෝෆා එක යට හරි එහෙම ඒ වෙනින් ප්‍රශ්න ඒ බය නිසා නෙමෙයිද එහෙම කරේ ඒ ඒ උක්ත කාරණාවට බයයි පුළුවන් තරම් එකෙන් අයින් වෙලා ඉන්න නම් හරි හැබැයි අයින් වුණා කියලා ප්‍රශ්න නැති වුණේ නැහැ ප්‍රශ්نين දුවලා බේරෙන්න බෑනේ පින්වතුනි මොකද මේ ප්‍රශ්නේ හැමදාම තමන්ගේ හිත තුලම තමන්ගේ හිත ගාවම තිබ්බ ප්‍රශ්නයක් මේ සංසාර බය සංසාර ගින්න රාග ගින්න ද්වේෂ ගින්න මෝහ ගින්න ජාති ගින්න ජරා මරණ ගින්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගින්න උපායාස ගින්න යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ ගින්න පංච උපාදානස්කන්ධ ගින්න ඔය 11 මහා ගින්නම පින්වතුනි සසරේ පුරාවටම ඔබේ ළඟින්ම ඉඳගෙන ඔබත් එක්කම කටයුතු කරගෙන හිරු ප්‍රශ්නයක් නේ කොච්චර දිව්වත් බේරන්න හම්බුන්නේ නැහනේ එහෙනම් මේ ප්‍රශ්න ගැන හිතන්න නැතුව ඉඳලා අපි ඒ ප්‍රශ්න ගැන කතා නොකරමු ඒක පොඩක් පැත්තකින් තියමු එහෙම කළා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කොයි ප්‍රශ්නේ විසඳුවත් ඉතින් ආන් ඒ නිසා වින්දුනේ අපි කතා කරගෙන ආවේ ආර්ය දකින්න දුකකුයි අනාර්ය දකින්න දුකකුයි තියෙනවා ඇත්තටම අනාර්ය දකින්න දුක ගැන සමහරට ආර්යයන් වහන්සේලා වුණට වඩා කතා කරන්න යන්නෙත් නැහැ. ආයෙත් මම කියන්න අනාර්ය දකින්න දුක නැත්නම් ඒගොල්ල විඳින දුක ගැන ආර්යයන් වහන්සේලා වුණට වඩා කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක නෙමෙයි ඇත්ත දුක කියලා උන්වහන්සේලාට වැටහිලා තියෙන්නේ. උදාහරණයක් අපි ගත්තේ බඩගින්න. බඩගින්න කියන ප්‍රශ්නේදී ගින්න කියන තැනට ඕනට වඩා කතා කරන්න යන්නේ නැහැ. ඒකට තථාගතයන් වහන්සේ සිව්පස්සේ පනවනවා. මහණනි මෙන්න සිව්පස්සේ උඹට උඹලට මග වඩාගෙන යද්දී ශ්‍රමණ ස්වරූපයෙන් කටයුතු කරද්දී ඔබ ගැන පැහැදෙන උපාසක උපාසිකාව ඔබට දන්පැන් පූජා කරාවි පිරිකර පූජා කරාවි සිව්පසය පරිස්කාර ලබා දේවි ඒවා පරිහරණය කරගන්න එච්චරයි ඒවා පරිස්සමෙන් පරිහරණය කරන් දුස්සීල විඳගෙන ඒවා පරිහරණය කරන්න යන්න එපා මොකද ඊට වඩා ගින්නකට වැටෙනවා එහෙම කරොත් ඒ නිසා ඒ අයුරින් කටයුතු කරගන්න හැබැයි ඔබ හොඳ කල්පනා කරලා බලන්න මිනිස් සූත්‍ර 84000 වැඩි හරියක් කතා කරලා තියෙන්නේ ගින්න ගැනද නැත්නම් බඩ ගැනද මොකද මේ බඩ ගැන කියපු සූත්‍රේ විනේ ඔබට තේරෙන මම කියන්නේ මේ කියන්නේ කියලා මේ අහවල් බඩක් ගැන හෝ ආමාශය ගැන ආමාශෝපම සූත්‍රය කියලා එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ මම මේ කතා කරන්නේ පින්වතුනි බඩ ගින්න කියන කාරණාවේදී ගින්න කියලා ලෝකය දකින කොටසක් තියෙනවා නමුත් බඩ කියන එකයි ප්‍රශ්නේ කියලා ආර්ය දකිනවා ඒ කියන්නේ රෝගයට මුල තියෙන තාක්කල් මොනතරම් වටපිටාවට පිළියම් කරත් වැඩක් නැහැ. රෝග මූලයට පිළියම් කරන්නේ නැතුව රෝග ලක්ෂණ වලට පිළියම් කළා වැඩක් නැහැ. හැම වෙලාවෙම පිළියම් කරනවා නම් රෝග මූලය හොයා ගන්න ඕනේ. ආන්ගේ මූලයට බෙහෙත් කර ගන්න ඕනේ.
ඉතින් බඩක් තියෙන අපි උපමාවට ගත්තේ බඩක් තියෙන තාක්කල් බඩ ගින්නට විතරක් පිළියම් කරාට වැඩක් නැහැ. බඩ ගින්නට පිළියම් කරන්නේ නැද්ද? කරනවා කරනවා. අපි කවුරුත් කරනවා. පින්වත් තථාගතයන් වහන්සේත් කරා. සමහරවල් දාන පාත්‍රේ පිරෙන්න උන්වහන්සේ දන් වැළඳුවා. උන්වහන්සේ දේශනා කරනවා ඒකෙන් ඔබ තීරණය කරන්න එපා කෙනෙක් ආර්යද නැද්ද කියලා. වළඳන දන් ප්‍රමාණය. මොකද පින්වත් ඒ ගින්නකට කරන පිළියමක්. බඩේ ප්‍රමාණය ගැන විතර ඒකෙන් තීරණය කරන්න පුළුවන්. හිතේ ස්වභාවය ගැන තීරණය කරන්න බෑ නේ ඒකෙන්. කෙනෙක් දිහා බැලලා එයා වැඩිපුර කනවවත් අඩුපුර අඩුවෙන් කනවා කියලාවත් ඒකේ නා මේ කෑදරේ කියලා තීරණය කරන්න බෑ පින්වතුනි. කෑදරකම තියෙන හිතේ මිසක් කෑදරකම තියෙන අතේවත් කටේවත් බඩේවත් නෙමෙයි. ඉතින් ඒ නිසා බඩ කියන තැනට පිළියම් කරගන්නවා කියලා අපි අදහස් කරන්නේ බඩක් තියෙන තාක්කල් ගින්න හැදෙනවා. මොකද අද තුන් වේලක් බඩට දැම්මත් ගින්න නෙවෙයි හෙට උදේ වෙනකම්. ආපවසරක් හෙට උදේ නැගිලා බලද්දි බඩ තියෙනවනේ දෙහෙම. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒකට අදාළ ගින්න එනවා. ඉතින් ওই කාරණ අපි කියන්න හදන්නේ පින්වතුනි රෝග මූලයේ තියෙන තාක්කල් රෝගය කියන ලේවල වලට බෙහෙත් කරාට අවසානයක් නැහැ. නොකරන්නද? නැ නැ කරන්. නමුත් අවසානයක් නැහැ. අවසානයක් නැත්තම් හැමදාටම කරන්න සිද්ධ වෙනවා. එතනේ තමයි අර මතුවෙන්නේ. කරලා ඇති වැඩකුත් නැහැ. නමුත් නොකර ඉන්නත් බෑ. අපි කතා කරා මේ කරුණ පින්වතුනි අනිච්චතාවය ගැන අපි කතා කරා. මේ අනිච්චතාවය තමයි මේ ඔබට මේ බොහොම මේ 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 කාලයේදී ඔබ හොඳට අත්විඳපු අවස්ථාවක් ගැන අපි මේ හිංසරේ කතා කරේ නැහැ. අපි ඉදිරියට තව කතා කරමු. ඔබ ලබාගත බොහෝ අත්දැකීම් ප්‍රමාණ ඇති පින්වතුනි. මේ ගත වෙච්ච මාස 8 තුල ඒකයි මම කියන්නේ. මේ ගත වෙච්ච මාස 8 පින්වතුනි හරියට ඔබ කැම්ප් එකකට ගිහිල්ලා හිටියා වගේ. හරියට ඔබ ජීවිතයේ කියන යුනිවර්සිටි එකේ මාසරක කෝස් එකක් කරා වගේ. දැන් මේ දැන් එනකොට මාස 8යිනේ. සමහරට මේක තව අවුරුද්දක් ඇදුනොත් අවුරුද්දකුත් මාස 8කුත්. තව අවුරුදු 5ක් ඇදුනොත් මෙඩිකල් කොලෙජ් ගියා වගේ තමයි. සමහර ඔබ පිටරට ගිහිල්ලා මේ වගේ කෝස් කරනවා. ඒතර ඒ කාලය තුල පින් ඔබ එකම විෂයක් ගැන එකම දෙයක් ගැන අධ්‍යයනය කරනවා. දැන් මේ මේ ගත වෙච්ච කාලය තුල ඔබට එකම දෙයක් ගැන අධ්‍යයනය කරන්න තමයි අවස්ථාව හම්බලා තියෙන්නේ. ඒ හම්බලා තියෙන පින්දුනේ වෛරස් එක කොයි වගේද කියලා තේරුම් ගන්න නෙමෙයි. ඇයි ඒ වෛරස් එකට කොවිඩ් කියන්නේ? ඇයි ඒකට කොරෝනා කියලා කියන්නේ? ඒකේ හැඩේ නිසා නේද? ඔටුන්නක් වගේ අර එක එක පැත්තට කෑලි විසවිලා විහිදිලා තියෙන නිසා නේද ඒකට කොරෝනා කියන්නේ? ඒ කොරෝනා එකේ DNA එක මොකක්ද කියන්නේ? ඒක ගැන හිත තේරුම් ගන්න නෙමෙයි. ඒක ගැන බලන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ විද්‍යාඥයෝ, වෛද්‍යවරු. ඒ පිරිස ඒව ගැන හොයලා බලලා ඒකට බෙහෙත දෙයි. නමුත් නිවන් දකින්න එකතු වෙච්ච අපි ඔබට එතනින් එහාට ගියපු ලොකු කාරණාවක් තියෙනවා කරගන්න. ඒ කාරණාව කරගත්තේ නැත්නම් පින්තුනි මේ හැදෙන අන්තිම වසංගත රෝගය නෙමෙයි ඔබට. අන්න ඒකයි මේ කියන්න හදන්නේ. ඔබට පුළුවන් මේ ඔබට හැදෙන අවසාන වසංගත රෝගය කරගන්න. මතකද මම දවසක් ඔබට කිව්වා පින්තුනි එන්නත ගහගන්න කියලා. එන එක නතර කරගත්තේ නැත්නම් තව ගොඩාක් වසංගත රෝග එන්න තියෙනවා. එන්නත ගහගත්තොත් එන එක නතර කරගන්න පුළුවන්. එන එක නතර වෙන්න නම් ඔබ කයක් නැතුව ඉන්න ස්වභාවයටපත් වෙන්න ඕන. ඒ කියන්නේ ගින්න නැති වෙන්න නම් බඩ නැති වෙන්න ඕන. බඩක් නොතිබෙච්ච දවසට ආය කවදාකවත් බඩ ගින්න කියන ප්‍රශ්නේ උදා වෙන්නේ නැහැ. ඒක රෝග ලක්ෂණයක්. බඩක් තිබ්බ එකයි රෝගය. බඩට පිළියම් කරන්න බෑ පින්දින කොච්චරවත් මේ බඩට කැම දාලා. ඒකට පිළියම් කරන්න නම් අනිවාර්යෙන් බඩ හැදුනේ ඇයි කියලා හොයලා බලන්න ඕන. එතකොට දැන් එතනින් එහාට ඔබට හිතන්න පුළුවන් වෙන්න ඕන. ඔබ හිතලා තියෙන්න ඕනේ පින්ද මම මේ කියන කරුණ. හිතලා නැත්තම් දැන් හරි හිතමු. ඒකයි මම කියන්නේ. මේ හම්බෙලා තියෙන මාසාට මේ පසුවෙච්ච කාලේ ඉදිරියට එන කාලේ මේක ඔබේ ජීවිතයේ පින්දින අතිශය වටිනා මුළු සසරටම පින්දින අතිශය වටිනා කාලයක් කරගන්න. කොරෝනා වසංගතය කියලා කියන්නේ පින්දින මේ ලෝකයේ 99%කට මහා ඝන කළු වලාකුලක්. මේ ලෝකයේ 1%ක් හෝ ඊටත් වඩා අඩු ප්‍රමාණයක් වෙච්ච ඔබට මේක රිදී රේඛාවක් වෙන්න පුළුවන්. ඒ කළු වලාකුල වටේ තියෙන රිදී රේඛාව දකින්න ඔබ දක්ෂ වෙන්න. අන්න එතනයි පිඟුදින ඔබේ ආරත්‍ය තියෙන්නේ. අන්න එතනයි ඔබේ වෙනස තියෙන්නේ අනික ලෝක සත්‍යයට වඩා. මතකනේ පිඟුතුනි ආර්යෝ අනාර්යෝ අතර විවිධ වෙනස්කම් ගැන මීට කලින් කතා කරලා තිනවා. එක එක්තරා ආර්ය ඉර්ධියක් තියෙනවා පිඟුතුනි. අනාර්යෝ පිළිකුල් කරන දේවල් ආර්යෝ පිළිකුල් නොකරයි. අනාර්යෝ පිළිකුල් නොකරන දේවල් ආර්යෝ පිළිකුල් කරයි.
ඒකනේ අනාරයෝ රමණය කරන දේවල් තමයි ආර්යයන් වහන්සේලා පිළිකුල් කරන්නේ. අනාරයෝ පිළිකුල් කරන දේවල් එපා කියන දේවල් ආර්යයන් වහන්සේලාට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දවස්වල ලෝකේ වැඩි හරියක් ඉන්නේ ආර්යද අනාරයෝද? එතකොට මේ දවස්වල ලෝකේ හැමෝම කතා කරන්නේ මොකක් ගැනද? ඔබ දන්නවා මේ ප්‍රශ්නට උත්තර. දැන් ආර්යයන් වහන්සේලා ඔය ප්‍රශ්නේ ගැන ඔය විදිහටම කතා කරනවා නම් ඉතින් එතන ඒ ඉන්නේ ආර්යයන් වහන්සේ නමක්ද කියන ප්‍රශ්නේ මතුවෙන්න ඕනේ. ආයෙත් මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කියන කාරණාව. පිළිදෙන අද සාරිපුත්තන් වහන්සේ මේ ලෝක ධාතුවේ වැඩ හිටියා නම් උන්වහන්සේටත් මේක ගැන හොයලා බලන්න සිද්ධ වෙයි. මොකද උන්වහන්සේත් යම් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව කෙරෙහි වගකීමක් තියෙනවා. උන්වහන්සේගේ සෞඛ්‍ය ගැන යම් පමණකින් හොයලා බලන්න. මොකද පිළිදෙන උන්වහන්සේ වැඩ හිටියොත් විතරයි උන්වහන්සේගෙන් නිවන සාක්ෂාත් කරගන්නින් පිරිසට ඒ කාරණාව කරගන්න පුළුවන්. උන්වහන්සේට දන් හැඳා පූජා කළා අවිති මහ නරකාදී යන්න හිටපු මිනිස්සයාට චාතුර්මහා රාජිකය දක්වා ඒ ගමන් මඟ සම්පූර්ණ වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්නේ උන්වහන්සේලා වැඩ ඉන්නෝ ලෝක සත්වයාගේ යහපත පිණිස. එහෙනම් උන්වහන්සේ අද වැඩ හිටියනම් පින්නේ උන්වහන්සේටත් මේ ගැන හොයලා බලන්න වෙයි යම් තාක් දුරකට. නමුත් එතනින් එහාට පින්නතුනේ. ඉතින් අරිහතුන් වහන්සේලා නම් උන්වහන්සේට ප්‍රශ්න ඉවර කරන්නේ. ඉවර කරලානේ තියෙන්නේ. නමුත් එතනින් එහාට පින්නතුනේ දකින්න ඕන ප්‍රශ්නය තියෙනවා. ආන්ගේ ප්‍රශ්නය ඔබ දැකගත යුතුයි. ඒකයි මම මේ මතක් කරන්නේ. ඔබේ ආරත්වය තියෙනම් එතන පින්නතුනේ. ඇත්තටම තියෙන ප්‍රශ්නේ මොකද්ද? ලෝකේ වැඩි හරියක් දෙන අද කතා කරන්නේ මොකක් ගැනද? ලෝකේ වැඩි හරියක් කියන්නේ අනාර්යෝ නම් පින්නතුනේ ආර්යයන්ටත් ඕකම ප්‍රශ්නේ වෙන්න බෑ. එන ආර්යයන් දෙන ප්‍රශ්නේ වෙන එකක් වෙන්න ඕන. ඔබට තියෙන ප්‍රශ්නේ වෙන එකක්ද? ඒකයි මම මේ අහන්නේ. දැන් ඇඳිරි නීතිය වැටෙනවා. ඇඳිරි නීතිය වැටුණාට පස්සේ ඔබට තිබ්බ ලොකුම ප්‍රශ්නේ පින්නතුනේ අපි ඉස්සර නම් සතියකට සැරයක් මාසෙකට සැරයක් එළියට ගිහිල්ලා කෑවා. දැන් යන්නේ කොහොමද? ඒකද ඔබට ආපු ලොකුම ප්‍රශ්නේ? කල්පනා කළ බලන්න. අපි ඉස්සර නම් සති දෙකකට සැරයක් කඩෙන් ආප ගෙනල්ලා කෑව. දානේ ආප කඩේත් වහලද? බලන්න ඒකද ඔබට තිබ්බ ප්‍රශ්නේ කියලා. නැත්නම් අපි නම් ඉන්නේ ඔබ يعني මම කියන්නේ ඔබට යැපෙන්න යම් ආහාරයක් තියෙනවා. නමුත් ඔබේ ජීවන රටාව තුළ ඔබ එක එක ආකාරي ආහාර ක්‍රම වේද වලට හුරු වෙලා හිටියා. හරි? අපි හිතමු ඔබ හැමදාම පාන් වෑන් එක නැත්නම් ඒ බයිසිකලේ එනකම් බලන් ඉන්න උදේට. ඒක තමයි ඔබ හැමදාම පුරුදුලා හිටියේ උදේට ඒකෙන් ජෑම් පාන් ගන්න. ඔන්න දැන් ඇඳිරි නීතිය දාලා සති දෙකක් යනකම් ජෑම් පාන් නැහැ. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අනේ අපොයි ජෑම් පාන් නැහැ. ඒකද ප්‍රශ්නේ? එහෙම නැත්තම් පින්වතුනි ඔබට තියෙන ප්‍රශ්නේ මට ජෑම් පාන් නැතුව ඉන්න බෑ වගේ නේද? ඒක ප්‍රශ්නයක් නේද? එතන තියෙන ජෑම් පාන් නැති ගින්න නෙමෙයිනේ. එතන තියෙන ජෑම් පාන් ඕන ගින්න. හොඳට කල්පනා කරලා බලන්න ඕනකම කියන එක හොඳට මතුවෙච්ච අවස්ථාව මේ. මොකද ඕනකම කියන එකේ වේදනාව දැනෙන්නේ ඒක නැති වුණාම. ඕනකම කියන එක තියෙනකොට දැනෙන්නේ ආශාවද? ආශාවදී තියෙන තාක් කල් පින්දින ලෝක සත්‍යයට ප්‍රශ්නයක් තියෙනවා කියන එක ගැන මානසිකාරය කරන්න හිතෙන්නේවත් නැහැ. ඒකනේ ආශාවදී කියන එක මර උගුල කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ලෝක සත්‍යයට ආශාවදී කියන මර උගුල ඒ ආශාවදී දැනෙච්ච ගමන් පින්දින එතනින් එහාට ප්‍රශ්නය ගැන හිතන්න ඕමනාවක් නැහැ. ඇයි දැන් ප්‍රශ්නයක් නැහැනේ හිතට දැනෙන. හිතට පීඩාවක් දැනෙන්නේ නැහැ. හිතට වේදනාවක් දැනෙන්නේ නැහැ. අඬන්නේ නැහැ. ශෝක කරන්නේ නැහැ. විලාප දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැමෝම hina වෙලා ඉන්නේ. හැමෝම කියන්නේත් කොයිලෙත් hina වෙලා ඉන්න. හැම වෙලාවෙම hina වෙලා ඉන්න. අපිත් ඔබට කියන්නේ සිනහ බෝ වේවා. සිනසා සිනාවක් හැම වෙලාවෙම මූණේ රඳවගෙන ඉන්න කියලා. හැබැයි අපි කියන්නේ වෙනත් හේතුවකට. ඔබට මතක ඇති. ඉතින් එතකොට ආශාවද කියන එක දැනෙනකොට පින්වතුනි ඒක මර උගුලක් කියලා කියන එක උගුලක්. ඒ කියන්නේ මායя දාපු උගුලක්. වසවති මායя නෙමෙයි ක්ලේශ මායя. මායя දාපු උගුලක්. මොකද ඒ උගුලට අහු වුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙන බව වැටහෙන්නේ නැහැ. නමුත් ආශාවදේ දැනෙන්නේ නැති කාලේ. ඒ කියන්නේ දුක් පීඩාව හොඳ ආකාරයෙන් දැනෙන වෙලාවේ ඕන දේවල් ලැබෙන්නේ නැතිකොට පින්දනට දුක මතුවෙන පටන් ගන්නවා. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ කියන කාරණාව. ඔබේ ජීවිතයේ පින්දන ඔබට හැල හැප්පීම එන වෙලාවට, දුක් අඳුනා එන වෙලාවට, හිතට දුකක් පීඩාවක් දැනෙන වෙලාවට, ශෝකයක් බයක් එහෙම නැත්නම් අඬන වෙලාවක ඔබට හිතෙන්නේ නැද්ද පැත්තකට ගිහිල්ලා සමහර අඬලා අඬලා පෑය දෙක තුන අඬනවා. ඊට පස්සේ පැත්තෙලා හිතනවා මම මග වඩන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. මොකද මට මේ වෙලා තියෙන්නේ? ඇයි මම මේ මෙච්චර දුකටපත් වෙන්නේ? මම මග වඩන්න ඕනේ. නැත්නම් කල්පනා කරලා බලන්න ඔබට තරහ යන වෙලාවක කාත්තරගෙන හොඳටම තරහ යනවා. තරහ ගිහිල්ලා බැනලා කරන්න ඕන ටිකත් ඔක්කොම කළා. හැබැයි ටිකක් වෙලා දැන් පැත්තෙලා පොඩ්ඩක්
නිවිලා පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා ටිකක් වෙලා ගියාර පස්සේ ඔබට හිතෙන්නේ නැද්ද හරිම ලැජ්ජයි මම මග වඩා ගන්න ඕනේ හිතෙනා නේද ඔබට ඒ වෙලාවට නමුත් විඳින ගොඩක් දොඩ ඕක හිතෙන්නේ නැහැ නේද ඔබ සතුටින් ඉන්න වෙලාවට ඒ කියන්නේ ජෑම් පං කන්න ඕනේ ජෑම් පං ලැබුණා ජෑම් පං එක කන වෙලාව ඔබට හිතෙන්නේ නැහැ නේද සතුටෙන් තලු මර මර පින්නතුනේ තොල කට ලෙවකක අතේ ගෑවිච්ච සීනිය කැට ටිකත් හොඳින් ලෙවකක ජෑම් පං ගෙඩි කනවද ඒ කන වෙලාවට ඔබට හිතෙන්නේ නැහැ නේද මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන ඇති බොහොම බොහොම සුළු පිරිසකට විදින ආන් එතන තමයි මේ තනිකර ගිනි ගෙඩිය තියෙන්නේ එතන තමයි මේ තනිකර ගිනි ගෙඩිය තියෙන්නේ නැවත ඒ වෙලාවට එක පේන්නේ නැහැ ඒ වෙලාවට එක අහු වෙන්නේ නැහැ एक हुंदर तीव्र दैन वेलावक्तियन ए तम अर ओन दे नति वेलावट दम्मी किया उत्साह पिंगतनी मे पसुगी काले मे गतवेच काले ओकट खदीम अवस्था कुना मुखद तमंगाव दैवेन प्रश्न तीन किला हुंदर मतवेला आव कौमदे मुने ओन वेच देवाल एक जाति तेव तिब्ब नाना प्रकार ओन वेच देवाल तिब्ब रेस्टोरेंट कटे अन्न ओने रोटी कन्न ओने फ्राइड राइस कन्न ओने कोत्तु कान्न ओने पार्टी कटे अन्न ओने क्लब कटे अन्न ओने पब कटे अन्न ओने बोन्न ओने हुंदर कान्न ओने हुंदर अनुम पेलनुम अंदला इन्न ओने मासकर सरयक शॉपिंग अन्न ओने पेलन विदे वगे देवा तिब्बे नैद किला पार्टी कटे अन्न ओने प्लेग्राउंड कटे अन्न ओने लमाय एक सेल्लम करन्न अन्न ओने बीच कटे अन्न ओने वाहने पोड्डा रावमक गिहिल्ला एन्न ओने अलुत टीवी एकक गन्न ओने मेक परनाय दैन मेके हुंदर पेन्ने नै इस्सर नंग पाट पाट पेन्न दैन कलु सुदुवर पेन्ने मेक हदा गन्न ओने बहन ओय प्रश्न तिब्बे नैद किला सैलून कटे अन्नोने कोंडे पुड्डा डाई कर गोने पुत पाट कर गोने फेसल कर गोने बार प्रश्न मैं हेदे जीवित मम्मी कहना हेमोट में नहीं मम्मी ओबर क्या ओबर मे ओब हेमोट मे हेम प्रश्न की ना मैं पिंग ना मम्मी कहने मे की कुल के तुल मुखा खरी एक प्रश्न एक मात्र खरी ओबर गिब एति अरे इतना अब मे सामान्य जीवित गाथ कर बहुम सामान्य मिनिस्ट वे आप पिंगत नहीं सामान्य मिनिस्ट वे मे देश ना कराने थिंक अरिहत हसल निमे मे देश ना कराने अनागामी उत्तम हसल निमे मे देश ना कराने ओब बहुम सामान्य मनुष्य मे निमन करगान दरी ओम आवत्तीन तमंग गावतीन प्रश्न तमाम पिलीगन लास्ती कीन तन दिन काट में अपहास कर मे अरे इध मे प्रश्न मगे जीवित ओन तर दिब्बे हुआ इधर पिली अंकर गा पिली अंकर गए ना ඒ මොකද ඒ පිළියම තුල පින් අපි දැකපු ප්‍රශ්නේ තියෙනවා ප්‍රශ්නේ තවදුරටත් ගින්න නෙමෙයි ප්‍රශ්නේ බඩ කියන එක ආවොත් උනාට පස්සේ අන්න එතනට තමයි පින් පිළියම් කරගන්නේ දැන් ඔබ කල්පනා කරලා බලන්න ඒකයි මම කියන්නේ දැන් මේ ඔන්න ඔය කියන ප්‍රශ්න මේ යාළුව හම්බෙන්න ඕනේ දැන් එහෙම ඒවා තිබ්බද ඕන තරම් සමහර ඔබ සති දෙකකට සැරයක් සතියකට සැරයක් එහෙම නැත්නම් හැම සතියන්තයකම යාළුව හම්බෙනවා සමහර පින්න ඔබ බොහොම සතුටටපත් උනේ ඔබේ වැඩ කරන තැන රාජකාරී කරන තැන ඔබේ පිරිස හම්බුණා එකට එකතුලා බත් පැකට් එක කන වෙලාවට බත් එක ලියාගෙන හැමෝම එකතුලා මෙයාගෙන් ටිකක් අරයට දානවා අරගේ පිටරේ මෙයාට දානවා එහෙම 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 ක්‍රමවේදයක් හැදිලා තිබ්බේ ඉතින් ඒ තුල තමයි ඔබ ඔබ විනෝදේ ලැබුවේ හරි සමහර ඔබ යාළුවෙක් එක්ක එකතුලා සිගරට් ඇබ්බවන සිගරට් බොනවද හොඳ එක හොඳ නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඊට වඩා බොහොම ගැඹුරු කාරණා අපි ඒ නිසා එතනින් අල්ල ගන්න නැතුෙමු නමුත් ඒක තුලින් නම් ඔබ සතුට ගත්තේ සමහරට ඔබ ආදරවන්තයෙක් හිටියා ආදරවන්තියක් හිටියා එයාව ඔබ දිනපතා මුණ ගැහෙන හුරු වෙලා හිටියා සතිපතා මුණ ගැහෙන හුරු වෙලා හිටියා පන්තියේදී එයාව හම්බුනේ හැමදාම සෙනසුරාදා පන්ති වෙරලා තමයි එයාව මුණ ගැහෙන්නේ එයාත් එක්ක යනවා ෆිල්ම් එකක් බලන්න සතියකට සැරයක් නැත්තම් පාකයකට යනවා ෆිල්ම් එකක් බලන්න ඔබ හරි ආසයි අනිවාර්යෙන් අලුතෙන් ආපු අලුතෙන් ෆිල්ම් එකක් ආවොත් ඒ ෆිල්ම් එක බලන්න යනවමයි ඉතින් මෑත කාලේදී අලුත් ෆිල්ම්ස් ආවෙත් නැහැ කියලා වෙන්න ඇති මං හිතනවා සහ ඒ ආවත් ඔබට බලන්න විදිහක් නැහැ ෆිල්ම් හෝල්ස් එහෙම ඔක්කොම වාලන් තිබ්බේ ෆිල්ම් හෝල්ස් ඉතින් එතකොට දැන් ඒ කියන්නේ විදිහට අර ඕනකම් කොරෝනාව කියලා ඕනකම් වලට මුකුත් තුන්නේ නැහැ මොකද කොරෝනාවෙන් ඕනකම් නැති කරලා දෙන්නේ නැහනේ ඕනකම් ටික එහෙමමයි ඕනකම් එහෙම තියෙද්දී දැන් නැතිකම මතුවෙන්න පටන් ගත්තා एक अबड़ मतकद अभी इसम देश सदन करापी अरे असनी पे खदित मनुष्य दड़ी ले रोगा मनुष्य हेमदाम यहाँ बेहद बोनो हेमदाम बेहद बोनो नमूद खाल पिंगदी ए बेहद ए बेहद बोन निशा ये बेहद ए रोगे रोग लक्षण वेच कैस उन वगे देवा यटपत्कल तीयागन
නමුත් කවදාකවත් මේ රෝගෙට පිළියම නෙමෙයි මේ බෙහෙත් බොන්නේ රෝග ලක්ෂණ වලට අපි කොෆ් සිරප් ගැන කතා කරේ කැස්සට ගන්න කොෆ් සිරප් එක. ඒකෙන් කැස්ස යටපත් කරලා තියෙනවා. නමුත් දවසක යම් දවසක මේ මනුස්සයාට කොහරි ගමනකට ගමනක් යන සිද්ධ වෙනවා. මෙයාට අමතකනවා පින්වදින එයාගේ බෙහෙත් අරන් යන්න. දැන් ගිහිල්ලා සතියක් හිටියනවා. ඒ සතිය තුල මෙයා ගත කරන්නේ කොහොමද? අර කැස්සයි මතුවෙන්න පටන් ගන්නව නේද? මොකද කොෆ් සිරප් එකෙන් තමයි කැස්ස යටපත් කරලා තියාගන්නේ. හොඳ කරනවා හැම නෙමෙයි. කැස්ස යටපත් කරලා තියාගන්න. මොකද හොඳ කරන්න බෑ. හේතුවර පිළියම් කරන්න නැතුව. එතකොට මෙයා මේ සතිය ගත කරලා ආපහු සැරයක් ගෙදර එනකොට හොඳටම කහිනවා. සමහර දැන් ලේ පිට වෙන තරමට කැස්ස නිසා. ආපු ගමන් එයාට හිතෙන්නේ සමහර ලාර්පින්ද මේ මනුස්සයාගේ මෝඩකමට ආපු ගමන් මෙයාට හිතෙන්නේ ඉක්මනට අර කොෆ් සිරප් එක බොන්න ඕනේ. ඒ බීලා පින්නේ ටිකක් අර කැස්සායි නිවුනට පස්සේ මේ මනුස්සයාගේ මෝඩකමට හිතෙන්නේ නැහැ දැන්වත් මං ගිහිල්ලා දොස්තර කෙනෙක් හම්බෙලා මේ ලෙඩේ මොකද්ද කියලා හොයලා අන්න ඒකට ඇත්තටම පිළියම් කරගන්න ඕනේ කියලා. ওই කතාව තුළ මොකද මතකයේදී අපි කිව්වා යම් දවසක තව කෙනෙක් තව පුද්ගලෙක් මෙයාට හම්බෙනවා. එයාටත් ওই වගේ මේ රෝගෙ තිබ්බා. මෙයාගේ යාළුවෙක්. සමයි. එතකොට ඒ යාළුවා ඇවිල්ලා මෙයන් අහනවා ඇයි ඔයා හැමදාම කොෆ් සිරප් බොන්නේ? මොකද ඒකට හේතුව? එයා කියනවා මම මේ කැස්සක් තියෙනවා මේ කොෆ් සිරප් එක බිව්වම මට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ යාළුවා කියනවා මටත් කාලයක් ওই කැස්ස තිබ්බා. මමත් ওই වගේම කැස්සට ওই කොෆ් සිරප් එක බිබී හිටියා. නමුත් දවසක මට තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි. මේ නිසා මම ගියා දොස්තර මහත්තයව හම්බෙන්න ගියාට පස්සේ එයා ස්කෑන් එකක් කළා. හොයාගත්තා මේ පෙනහළු වල බැක්ටීරියාවක් තියෙනවා. ආන්ගේ බැක්ටීරියා එකට බෙහෙතක් තියෙනවා. ආන්ගේ බෙහෙත මට දුන්නා. මට සති තුනක් ඒ බෙහෙත බොන්න සිද්ධ වුණා. නමුත් සති තුන බෙහෙත බිව්වට පස්සේ මගේ ලෙඩේ හොඳ වුණා. දැන් අර කැස්ස කියන රෝග ලක්ෂණේ මතුවෙන්නේ නැහැ. මොකද බැක්ටීරියාවට දුන්නේ ඇන්ටිබයොටික් එකක්. එතකොට ඇන්ටිබයොටික්ෙන් කරේ බැක්ටීරියා විනාශ කරපු එක මිසක් කැස්සට පිළියම් කරපු එක නෙමෙයි. හැබැයි බැක්ටීරියා විනාශ වෙච්ච එකෙන් පින්නතනේ දැන් කැස්ස මතුවෙන්නේ නැහැ නේද ආයි. එහෙනම් මේ මනුස්සයාට ඒ සති තුන නිමා වුණාට පස්සේ ආයි කොෆ් සිරප් බොන්න ඕනේ නැහැ නේද? ඔන්නෝක දැනෙන මම මේ ඈත නැවතත් මතු කරන්න මේ හදන. රෝග ලක්ෂණ වලට පිළියම් කරන්න එපා නෙමෙයි. රෝග ලක්ෂණ වලට පිළියම් කරමු. මේ කොරෝනාව තියෙන කාලයක් පුරාට පින්න ඔබට රෝග ලක්ෂණ වලට පිළියම් කරන්න වෙයි. කමක් නැහැ කරමු. නමුත් එතනින් නවතින්න එපා. ඔබ ඊට එහා ගමනක් යන්න ඉන්න කෙනෙක්. යන කෙනෙක්. හෝ ගියපු කෙනෙක්. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි. කොරෝනාව කියන එක ඔබට ප්‍රශ්නයක් වුණේ ඔබ කායක කීපදිච්ච නිසායි. කොරෝනා ඔබට ප්‍රශ්නයක් වුණේ ඔබට විවිධාකාරයේ ඕනකම් ඔබේ ජීවිතයේ තියෙන නිසායි. සමහර ඔබට කොරෝනා කියන වෛරස් එක ශරීරගත වුණ වෙලා නැතුව ඇති. දැනටත් නැතුව ඇති. අපි විශ්වාස කරනවා ප්‍රාර්ථනා කරනවා ඔබට එහෙම දෙයක් නොවේවා කියලා. කිසිම කෙනෙක්ට ඒ ලෙඩේ හැදෙන්න එපා කියලා. නමුත් අපේ ප්‍රාර්ථනාවල් ඉටු වෙනවා නම් පින්වතුනි බැරිය හේතු නිසා ඵල හැදෙනවා මිසක් කම්මස්ස කෝම හි කම්මදායද මබර මතකයි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසන්න යං කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා කල්යාණංවා පාපකංවා. හොඳ කර්ම වලට හොඳ විපාක, වැරදි කර්ම වලට නරක කර්ම වලට නරක විපාක. ඉතින් ඔන්න ඔය දෙක දායද කරගෙන තමයි අපි ලෝක සත්‍යය උපදින්නේ මේ සසරට. ඉතින් එහෙනම් අපේ ප්‍රාර්ථනාවක් කරා කියලා පින්වතුනි ලෙඩේ කාටවත් හැදෙන්නේ නැතුව තියෙයි කියලා විශ්වාස කරන්න බෑ. ආශිර්වාදයක් කරන එක වෙනම කතාවක්. නමුත් තම තමන් කරගත්ත කර්මඵල තමයි දැන් මේ ලෝක සත්‍යය විඳින්නේ. ඉතින් කෙසේ හෝ මම මේ කියනවත් උත්සාහවන්ත වුණේ උත්සාහ ගත්තේ මේ කාලයේ පින්වතුනි ඔබට හොඳට ඔබ ඇත්තටම නිවන් දකින්නවා කියන එක ඔබේ මුඛ්‍ය පරමාර්ථය කරගෙන නම් ඉන්නේ පින්වතුනි. ඔබට මේක කදිම අවස්ථාවක්. අතහරින්න එපා. මේ කළු වලාකුළ වටේ තියෙන රිදී රේඛාව දැක ගන්න. දැනටත් ඔබ ප්‍රමාද නැහැ. මොකද තාම ඔබට මේ ප්‍රශ්නේ තියෙනවා පින්වතුනි. තාමත් ඔබට මේ ප්‍රශ්නේ තියෙනවා. එක එක කාලවලදී ඇඳිරි නීතිය පනවනවා. හුදෙකලා ප්‍රදේශ කියලා වෙලාවකට පනවනවා. ගොඩාක් කඩවල් වල සමහර මේ දවස්වල කඩවල් වහලා ඇති. කඩවල් ඇල්ලලා තිබ්බත් ගොඩක් වෙලාවට ඔබට ඕන කරන බඩු බාහිර ආදී දේවල් ගොඩක් අඩු ඇති. සමහර ඒවා ගණන් ගිහිල්ලා ඇති. එක එක ජාති ප්‍රශ්න. ඉතින් එතකොට පින්වතුනි ඒ විතරක් නෙමෙයි කෑමක් බීමක් ගැන විතරක් නෙමෙයි. අර මං කලින් ලිස්ට් එකක් කියාගෙන ගියේ පින්වතුනි ඔබට පිරිසම මුණ ගැහෙන්නේ. යාළුවෝ දැන් හුදකලාව කියන එක ලොකු ප්‍රශ්නයක් මිනිසුන්ට.
සමහර මිනිස්සුන්ට පින්වතුනි සතුටින් ඉන්න නම් දවස ගත කර ගන්න නම් අනිවාර්යෙන් එයා එයාගේ යාළුවිට කතා කරන්න ඕනේ. ගිල මුණ ගැහෙන්න ඕනේ. එහෙම නොකරොත් මිනිස්සු සමහර මිනිස්සුන් එහෙම තියෙනවා සමහර වෙලාවට මානසික රෝග බව. ඒගොල්ලෝ තනියෙන් ඉන්න බයයි. කව කෙනෙක් මුණ ගැහුණ නැත්නම් දවස් දෙකක් ගියේ නැත්නම් ඒගොල්ලෝ මානසික විවිධ මානසික විකෘතිතාවලට පත් වෙනවා. ඒතර ඒ වගේ මිනිස්සුන් මොකද කරන්නේ දැන්? මම ඒකයි කියන්නේ පින්දේ. අපි අපි දැක ගන්න ඕනේ. ඔබ අපි දැක ගන්න ඕනේ පින්දේ මේ මේ මීට එහා ගිහු ප්‍රශ්නයක් තියෙන බව. ලෝකයක් කොරෝගෙන කොරෝනා ගැන කතා කරද්දී ඔබ තේරුම් ගන්න ඕනේ පින්දේ ඔබට ওই වෛරස් එක හැදුනේ මීට බොහෝ කාලයකට උඩදී කියලා. ඔබට හැදුනේ පින්දේ ಜಾති ගින්න කියන වෛරස් එක. කොරෝනා කියලා කියන්නේ ಜಾති ගින්න කියන වෛරස් එක තියෙන කෙනාට හැදුනහම වෙන දේ. වෙන ප්‍රශ්නයක්. ජාතිය කියන ප්‍රශ්නේ තියෙනවා පින්වතුනි. ඒත් එක්කෙන රාග දේශ මොහ කියන ප්‍රශ්නේ තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න ඒ ප්‍රශ්නයයි ඔබ දැක ගන්න ඕනේ. ඒක අමතක කරගන්න එපා. මම ඒකයි මේ විශේෂයෙන් මතු කරන්නේ. මොකද ඔබ ඔබට කොරෝනාව අමතක වෙන්නේ නැහැ කොහොමද? ඒකනම් අපි දේශනාව කරන්න ඕනේ නැන්. රූපහානිය දැම්මනම් දවසේ පැය 24න් පැය 25ක්ම යනවා ඇත්තේ කොරෝනා ගැන. එහෙම නෙමෙයිද? ඉතින් එතකොට ඔය ටික ඔක්කොම කියලා වුණාට පස්සේ ඔබට ඔබට කොරෝනා ගැන අහන්න නැති තැනක් නැහැ නේද දැන් අද? පත්තරයක් ගත්තත් එතන, ටීවී එක බලුවත් එතන, ඉන්ටර්නෙට් එකට ගියත් එතන, හැමතැනම ඒක ගැන තියෙනවා. ඒ නිසා ඔබට ඒ ප්‍රශ්නේ අමතක වෙන විදිහක් නැහැ. ඉතින් ඒ නිසා ඔබ හැම වෙලාවෙම ඒ ප්‍රශ්නේ ගැන කතා කරන නිසා ලෝක සත්‍යය ඔබ හැම වෙලාවෙම මේ ප්‍රශ්නට උත්තර හොයයි. සහ හැමෝම මේ ප්‍රශ්නට උත්තරේ හොයන්න උදව් කරනවා. නමුත් තව ප්‍රශ්නයක් තියෙනව නේද පින්වතුනි? සමහරට ඔබට ඔබේ කල්යාණ මිත්‍රයෝ මතක් කරලා දුන්නේ නැත්තම් සමහර ඔබේ කල්යාණ මිත්‍රය මතක් කරලා දුන්නේ නැත්නම් ඔබට අමතක වෙන්න පුළුවන්. ඒක අමතක වුණොත් ඔබට මොකද නැති වෙන්නේ? අන්න ඒකයි මම ඔබෙන් මේ අහන ප්‍රශ්නේ. ඔබට කොච්චර නැති වෙන්න දේවල් තියෙනවද පින්දුන ඔබට මුඛ්‍ය වෙච්ච පරමාර්ථය අමතක වුණොත්. ඒ කියන්නේ ඔබට ඇත්තටම නිවන මුඛ්‍ය පරමාර්ථය තාම වෙලා නැත්තම්. වෙලා නැත්තම් මොකද කරගන්න ඕනේ? ඉතින් අද පටන් ඒක මුඛ්‍ය පරමාර්ථය කරගමු අපි. මේ බණ අහන පින්වතුනි 80කට 90කට එහා පැත්තේ මුඛ්‍ය පරමාර්ථය නිවන තමයි. ආයෙක ගැන දෙකක් නැහැ. නමුත් මේ දේශනාව අහන පිරිස හැමෝම අපිත් එක්ක මේ බණ මෙතුවක් කාලයක් අහගෙන ආපු පිරිසමයි කියලා කියන්න බෑ. සමහරට ඒ අතරින් නැති පින්වතුනි ආරම්භයක් ගත්තා. නමුත් දිගටම කල්යාණ මිත්‍රත්වය බලාපොරොත්තු වෙච්ච ආකාරය ලැබුණ නැති නිසා ටිකක් මගෙන් ඈතට වෙන්ව ඈතට වීසි වුණා. කමක් නැහැ. ටිකයිනේ වීසි වුණේ. ආයෙත් නැතුවට. ආයෙත් ඔබට මතකද මේ ඔබට අපි කිව්වා මං කලින් සඳහන් කරා අපිට ඉන්නේ අපි විතරයි කියලා. මතකද ගුරු හඳුනන වහන්සේ ඔබට මතක් කරා අපි ඉන්නේ දෙන්නෙක්ව හදන්න කියලා. ඔබ හැමෝම බාරගත්ත නේද මේ චැලෙන්ජ් එක. පින්දුනි මේ කාලේ විශේෂයෙන් ඔබේ අතින් එක සිදු විය යුතු කාලයක්. අපිට ඉන්නේ අපි විතර නෙවෙයි පින්දුනි ඔබ වගේ හිතන පිරිස මේ ලෝකයේ අප්පකාතේ මිනිස්සෙසු. ඒකාන්තයෙන්ම. ඔබ වගේ හිතන පිරිස. ඒ කිව්වේ කොරෝනා කියන වසංගතයේ තියෙන කාලේ කොරෝනාවට එහා ගිහපු ප්‍රශ්නයක් තියෙනවා කියලා දකින පිරිස අල්ප මාත්‍රයි. එහෙනම් ඔබේ රැකවරණය, ඔබේ කල්යාණ මිත්‍රත්වය තව බොහෝ දෙනාට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය කාලයක් මේ. මොකද ඒ ප්‍රශ්නේ මතු කරලා දුන්නේ නැත්නම් කවුරුත් මේ කාලේ ඒ ප්‍රශ්නට උත්තර හොයන්නේ නැහැ. ඒ වගේම පින්දුනි තාක්ෂණය කියන එක බොහෝ සෙයින් දැන් හැමෝගේ අතේ තියෙන නිසා විවිධ ඕනෑපාකම් වලට දැන් උත්තර හොයන්න පටන් ගන්නවා ඒ වහරහා. ඔබට මම මේ කියන කාරණාව තේරෙන්නේ නැති. හරි ඉස්සර කාමේ නිසා දාහයටපත් වෙච්ච මිනිස්සෙක්ට සමහල්ලාවට එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරමු නිසා ඒ වගේම ආරාමයේ සතියකට සැරයක් දෙසරයක් ආපු නිසා ඒ මිනිස්සයා සතියකට සැරයක් දෙසරයක් ඒ ගින්න නිවාගෙන ගියේ. අඩුම තරමේ ඒ ගින්න සතියක් යනකම් හරි යම් තරමකට නිවාගෙන ගියේ. නමුත් පින්වතුනි අදකෝ අද ඒ තාපේ නිවන්නේ කොහොමද? තාපේ නිවලා දෙන්න කල්යාණ මිත්‍රයකෝ ඔබට ඒ කල්යාණ මිත්‍රයා විය යුතුයි දැන් මේ වෙලාවේ. මොකද ඒකෙන ආරාමෙට නැති වෙයි. නමුත් තාම ඔබත් එක්ක දුරකතනින් සම්බන්ධ නැහැ ඇති. තාම ඔබත් එක්ක දෙන මොකක් හරි ගෲප් එකක chat කරනවා ඇති. ඔබයි AI තාම එක ගෲප් එකක ඉන්නවා ඇති මොකක් හරි. එතකොට අර දෙන්නෙක් හදන්න කියලා ගුරු හඳුනන වහන්සේ අපිට මතක් කරේ. සමහර පින්දෙනි මේක වෙන්නේ නැති ඔබට ඒ දෙන්නව හොඳින්ම රැක බලා ගන්න ඕන කාලය. දුර්භික්ෂ කාලයක් මේ මතුවලා තියෙනවා.
තුම්බිය තියෙන කාලයක් පින්වතුනි මේ රාග බිය ද්වේෂ බිය මෝහ බිය දැඩි ලෙස මතුවලා තියෙන කාලයක් පින්වතුනි ඔබේ කල්යාණ මිත්‍රත්වයේ මේ වෙලාවේ අත්‍යවශ්‍යයි මේක අපිට විතරක් තනින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ කියන්නේ මේ සිවුරු පොරවගත්ත සංඝරත්නයේ විතරක් කරන්න බෑ හැබැයි සංඝයා එකතු වෙච්ච තැන පරමාර්ථ සංඝයා එකතු වෙච්ච තැන පින්වතුනි ඔය අන්ත අසරණ දුක් පීඩා විඳින මිනිස්සුන්ට අපිට යහපත කරලා දෙන්න පුළුවන් ඒකට ඔබත් එකතු වෙන්න ඕන එනම් බින්දින ඔබේ කටින් යහපත් වචනයක් මිසක් අයහපතක් පිට වෙන්න දෙන්න එපා විශේෂයෙන් මේ කාලේ ලෝක සත්‍යයව කාමයට නැඹුරු කරන වචනයක් ඔබෙන් පිට වෙන්න දෙන්න එපා පින්වතුනි ඔබ ලියන වැකියක වේවා කතා කරන වචනයක වේවා ඔබෙන් ඒ වගේ දේවල් පිට වෙන්න දෙන්න එපා කෙනෙක් එක්ක ටෙලිෆෝන් එකකින් කතා කරත් යාළුවෙක් එක්ක පින්වතුනි පුළුවන් තරමින් බලන්න මේක එක පාට කරන්න ගිහිල්ලා සමහරට ඒක නහපත් එක කතා කරන්න නැතුවේ. එහෙම නෙමෙයි මම කියන්නේ. පුළුවන් තරමින්. ඒ කෙනාට ගෝචර වෙන තරමින්. එයා කෙනාට දරන්න පුළුවන් තරමින් පින්වතුනි. චුට්ට චුට්ට මේ පැත්තට නැඹුරු කරවන්න. නිවන පැත්තට නැඹුරු කරවන්න. ඊට කලින් සුදු මනුස්සයෙක් කරවන්න. සුදු මනුස්සයර තමයි පිටින යම් දවසක නිවන් දොරටුව විවර වෙන්නේ. ඇත්තම සුදු මනුස්සයෙක් කියලා කියන්නේ නිවන් දොරටුව ගාව හිටගෙන ඉන්න මනුස්සයා. ආන් ඒ කෙනාට තමයි පින්වතුනි කල්යාණ මිත්‍රයෙක්ගේ දේශනාවක් තුළින් නිවන් දොරටුව ඇරලා පළවෙනි අඩිය තියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. එහෙනම් කළු මනුස්සය සුදු මනුස්සය කරන එක පින්වතුනි ඔබ හැමෝටම කරන්න පුළුවන්. ඉතින් සුදු මනුස්සය කරන ව්‍යාපෘතිය මේ ආරාමයේ එකක් විතරක් නෙමෙයි. ඔබත් ආරාමිනේ. අපි හැමෝගෙම ප්‍රොජෙක්ට් එකක් මේ පින්වතුනි සම්බුදු සාසනේ ප්‍රොජෙක්ට් එකක්. ඇත්තට මේක ප්‍රොජෙක්ට් එකක්. අපි හැමෝම එකතුලා කරන්න ඕන දෙයක්. ඔබත් එකතු වෙන්න ඕනේ ඒකට. අනිවාර්යයෙන්. මොකද අපිට ඉන්නේ අපි විතරයි. මේ ලෝකෙට ඔබ වගේ අය බොහොම අඩුයි. ඔබ වගේ හිතන පිරිස බොහොම අඩුයි. මේ දේශනාවක් නැති වෙන මෙහෙම දේශනාවක් අහන්න නැතිකොට ඒක ගැන සෝතැවුලට පත් වෙන පිරිස බොහොම අඩුයි. හැබැයි ෆිල්ම් හෝල්ස් වහනකොට ඒක ගැන අඬන පිරිස ඕන තරම් ඉන්නවා. ගමේ මෙතන රෙස්ටෝරන්ට් එක වහනකොට, කෑම කඩවල ටික වහනකොට ඒක ගැන පින්තුණි අඬලා වැළපිලා ශෝක කරන පිරිස ඕන තරම් ඉන්නවා. හැමදාම ගෑන් ළමයාත් එක්ක කතා කරන්න පුළුවන් නම් හැමදාම ගෑන් ළමයා මුණ ගැහෙන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් එයා මුණ ගැහෙන්න බෑ. ඒක ගැන පින්වතුනි අඬන දොරන පිරිස ඉහි කෙස්කස් ගන්නට ඉන්නවා. නමුත් මොනතරම් ඇතුලේ රාග ද්වේෂ මෝහ ගිනි ඇවිලුණත් මේ ගින්න නිසා මම පිච්චෙනවා කියන එක තේරුම් අරගෙන නැති එක නෙමෙයි ප්‍රශ්නේ. මට මේ දේවල් ඕන වෙලා තියෙන එකයි ප්‍රශ්නේ. ආන්ගේ ප්‍රශ්න ඉවා ගන්න අනේ මට කල්යාණ මිත්‍රත්වයේ ලැබුණා නම් ඒ කල්යාණ මිත්‍රත්වයේ මට හැකි ඉක්මනින් හැකි තරමින් මට ඉක්මනින් ලැබුණා නම් ඕන් නොයි කියන කාරණාව නම් ඔබේ ජීවිතේ ප්‍රශ්න වෙලා තියෙන පින්දනේ. ඔබ වගේ පිරිස අපගතේ මිනිස්සු බුදුහාඳුර ඔබ ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ වගේ අයට මේ කාලේ ලොකු බාහිර දුහුරේ කටයුත්තක් තියෙනවා කරන්න. පුළුවන් තරම් පින්දනේ මේ මිනිස්සුන්ගේ සුදු මිනිස්සු කරන්න. ඒක ඔබට කරන්න පුළුවන් ටික් කරන්න. සමහරට ඔබට ටෙලිෆෝන් කෝල් එකකින් වචන කීපයක් කතා කරලා ඒක කරන්න සිද්ධ වෙයි. සමහර වෙලාවෙ සුදු මිනිස්සු පොතක් ඒ කෙනාගේ අතට දුන්නොත් එයා හීන්සිරි ඒක ගැන කියවයි. අතට දීලා විතරක් නවත්තන්න එපා පින්වතුනි. අතට දීලා කියවන්න කියලා සමහරට සතියක් ගියාට පස්සේ ආපෞසරයක් කෝල් එකක් දීලා බලන්න. අර මං දුන්න පොත කියවවල. ඒකේ අහවල් කාරණාව ගැන මොකද්ද ඔයා හිතුවේ කියලා අහන්න. මොකද ඒ වෙනකොට එයාට ඒකට උත්තර නැත්තම් පින්වතුනි අඩුතරම ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන නිසා පොත කියවයි. මොකද නැත්තම් සමහර මිනිස්සුන්ගේ පුණ්‍ය ශක්තිය අද්දවන්න පින්වතුනි ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ ආන් ඒ වගේ කෙනෙක්. මම ඔබේ වගකීම ඔබට මතක් කරලා දෙන්න. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන පින්වතුනි තමන්ගේ වටින් අයගේ පුණ්‍ය ශක්තිය පුණ්‍ය විපාකේ අද්දලා දෙන අයට. දැන් ආරාමයට ආවට පස්සේ අපි මොකද කරන්නේ? ඔබට නිවන් දකින්න අවශ්‍ය කරන දහම පින්වතුනි තමයි ඔබ සසරේ කරගත්ත පින්වල විපාක. ඒ ඔබට ඒ කනට ඒක ඇහෙන්නේ ඔබේ විපාකෙට. ආන් ඒ පින අද්දලා දෙන පිරිස තමයි ඔබේ කල්යාණ මිත්‍රයෝ. දැන් ඔබටත් ඒ දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ කළ යුතුයි, කොහොමත් කළ යුතුයි. නමුත් මේ කාලේ විශේෂයෙන්. මොකද මේ කාලේ ඔබට ඒ කෙනාව ආරාමයට එක්කන් එන්න බෑ. ඉස්සර ඔබ කරා ඇති එහෙම. යාළුවෙක් හිටියා නම් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ යාළුවා එක්කන් ආවා. යන් අපි සෙනසුරාදට යනවා ආරාමයට වත් එන්නකෝ. ඕන තරම් ඔබ එකඟ වෙලා අපිට කතා කරලා තියෙනවා. කතා කරවල තියෙනවා දේශනාවලින් පස්සේ. අපේ හඳුනන මේ මගේ යාළුවෙක්, මේ මගේ ඥාතියෙක්,
පොඩ්ඩක් මේ කෙනාට කතා කරලා වචනයක් ඔබ වහන්සේත් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙන්න. මතකද ඔබ එහෙම කරා? නමුත් දැන් ඒක කරන්න බෑනේ. ඒ දැන් ඒක කරන්න බෑ කියලා කියන්නේ පින්වතුනි, දැන් අතහැරලා දාන එකද වැඩේ? මම ඔබට හොඳ කාරණාවක් කියන්න පින්වතුනි, හොඳට හිතේ තියාගන්න. හොඳට මේක ජීවිතේ මතකේ තියාගන්න. ජීවිතේ ඕනම තැනකදී පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. සාර්ථක මිනිස්සු පාවිච්චි කරන ක්‍රමවේදයක්. පින්වතුනි, ගොඩක් අය යමක් කරන්න බෑ කියන ඕන තරම් හේතු තියෙනවානේ. මොකද බෑ කියලා කියන එක හරි ලේසියි. ඒකෙන් තිරසන් සතුත් බෑ කියන්නේ. මම බෑ කියලා කියන්නේ නෙමෙයි අපි මිනිස්සු වෙලා ඉපදුනේ. අපිට හිතන්න පුළුවන් දේවල් ගැන. අපිට දේවල් හිතලා කරන්න පුළුවන්. හරි? ඒ නිසා යමක් කළ යුතුය නම් මුඛ්‍ය වෙච්ච පරමාර්ථයක් තියෙනවා නම් ඇත්තටම කරන්න වටින යමක් තියෙනවා නම් බෑ කියලා කියන එක නෙමෙයි උත්තරේ. ඇත්තටම සාර්ථක වෙච්ච මිනිස්සු පින්වතුනේ මොනතරම් බාධක ඒගොල්ලෝ ගාව තිබ්බත් මොනතරම් නොහැකියා තිබ්බත් සමහරට මිනිස්සෙට යමක් කරන්න ඕන. එයාගේ අතක් නැහැ. මිනිස්සෙට ඕනේ පින්වතුනි ස්විමර් කෙනෙක් වෙන්න. එයාට ඕනේ පීනන්න. එයාට ඕනේ ඔලිම්පික් තරඟයට ගිහිල්ලා පීනන්න. හැබැයි සමහරට එයාගේ ඒක අතක් නැහැ. දැන් එයා කොහොමද පීනන්න? මිනිස්සෙට ඕනේ දුවන්න. හැබැයි ඒක කකුලක් නැහැ. දැන් එයා කොහොමද දුවන්? ඔන්න මිනිසුන්ට තියෙන ප්‍රශ්න. එතකොට මේ ලෝකේ අසාර්ථක වෙච්ච මිනිස්සු හොයලා බැලුවත් පින්වතුනි මේ හැමෝම ඒ වගේ ප්‍රශ්නයක් ආපෙලාට ඒගොල්ලෝ කිව්වේ මෙන්න මේ හේතුව නිසා මට ඒක කරන්න බෑ. මේක නිසා බෑ. ඒක විතරක් නෙමෙයි හේතු 100ක් තියෙනවා බින්නේ ඒගොල්ලෝ ගාව බෑ කියලා කියන්නේ. නමුත් සාර්ථක වෙච්ච මිනිස්සේ හොයලා බැලුවත් පින්වතුනි සාර්ථක වෙච්ච මිනිස්සයා එයාටත් ඒ දේ නෑ තමයි. අත නැත්තම් අත නෑ. ඒක වෙනස් වෙන්නේ නෑ. හැබැයි සාර්ථක මිනිස්සයා එයා සාර්ථක වෙන්න කරේ පින්වතුනි අත් නැති මිනිස්සු පීනන්නේ කොහොමද? අන්න ඒක ඔය හොයලා බලුවා. කකුල් නැති මිනිස්සු දුවනවනේ. කොහොමද ඒගොල්ලෝ දුවන්නේ? අන්න ඒක ගැන හොයලා බලුවා. ඉතින් අන්න ඒ වගේ ඔබත් ඔබේ ජීවිතේ වටිනා පාඩමක් කරගන්න එක. මොනෑම අවස්ථාවක දැන් ඔබට මේ කාලේදී ආරාමයට යන්න බැරි වුණා. හරි? එතකොට සිල් වැඩසටහන වල සම්බන්ධ වෙන්න බැරි වුණා. මේ පන්සල් විතරක් නෙමෙයි සමහර ඔබේ ගමේ පන්සලටවත් ඔබට යන්න එන්න බැරි වෙච්ච බොහෝ කාලයක් තිබ්බ ඇති. සමහර තාමත් එහෙම වෙන්නේ නැති. එතකොට භාවනා වරසන වල සම්බන්ධ වෙන්න බැරි වුණා. හරි? එතකොට පින්වතුනි ලේසිම දේ තමයි පන්සලට යන්න බෑ. ඇයි? ඇඳිරි නීතිය. ඒ නිසා ඉතින් නිවන් දකින්න බෑනේ දැන්. හාඳුරුන් වහන්සේලා මුණ ගැහෙන්න බෑ. ඇයි? බෑනේ යන්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් නිවන් දකින්න බෑනේ. දැන් සිල් ගන්න බෑ, දැන් භාවනා කරන්න බෑනේ. මේ නිසා බෑ, අර නිසා බෑ, මේක නිසා බෑ, ඔක්කොම නිසා බෑ. මේ බෑ කියාගෙන ගිහිල්ලා දවසක කට ඇරියාම බෑ කියලා තමයි පිට වෙන්නේ. ඉතින් ආන් එතනට යන්නේ නැති වෙන නම් පින්වතුනි ඔබ සාර්ථක වෙන නම් ඔබ කරන්න ඕනේ මේ ප්‍රශ්නේ තියෙන තවත් මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලෝ මොකද කරන්නේ? මං විතරක් නෙමෙයිනේ. ඇඳිරි නීතිය දැම්මේ මට විතරක් නෙමෙයිනේ. මුළු රටටම දැම්මා. එතකොට ඒත් මිනිස්සු නිවන් දකින්න පිරිසක් ඉන්නවනේ. කොහොමද ඒගොල්ලෝ කරන්නේ? ඒත් නිවන වෙනුවෙන් මහා පරිශ්‍රමයක් දැල්ලා, මහා වෙහෙසක් දැල්ලා, මහා වීරයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවනේ. කොහොමද ඒගොල්ලෝ කරන්නේ? මම මේ නිවන ගැන කතා කරන නමුත් ඔබට ලෝකයේ අනෙක් ඕනම තැනකදී මේක දාගන්න පුළුවන්. නමුත් ඒක ගැන මම කියන්න නෙමෙයි, මම ඔබට දේශනා කරන්නේ. මම කතා කරන ඔබට නිවන ගැන. සමහර මිනිස්සු කියන ඕක ලෝකෙ පැත්තට බොහොම ලේසින් දානවා. නමුත් නිවන කියන කාරණේට අග්ගල අමතක කරලා දානවා. ඔබ එහෙම කෙනෙක් නෙමෙයි නේද? අපි එහෙම විශ්වාස කරනවා. හරි? එතකොට ආන් ඒ වගේ පින්වතුනි ඔබ පිරිසක් ඇති, ඔබේ යාළුවෝ ඇති, ඉස්සර නම් ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති බම්බ ආරාමයට එක්කන් ආවා. මතකද අපි ඔබට කිව්වා ඔබ ධම්ම ජීව කෙනෙක් වෙන්න කියලා, මේ ධර්මයට ජීවය දෙන්න කියලා, ඔබ තුලින් පෙන්වන්න කියලා මේ ධර්මයේ ජීවමානය කියලා. මුලින්ම සීඩී එක දෙන්න එපා කියලා මම ඔබට කිව්වා. මතකද මම ඔබට කිව්වා මුලින්ම පින්වතුනි ඔබ තුලින් පෙන්වන්න ඔබ සුදු මනුස්සයෙක් කියලා, ඔබ ඉතාමත් යහපත් ගති පැවතුම් තියෙන කෙනෙක් කියලා, ඔබ ගාව වසල ගති නැහැ කියලා ඔබ පෙන්වන්න පින්වතුනි පිරිසට. ඇඩ් එකක් දාලා නෙමෙයි ඒගොල්ලෝ ඔබ වැසුරු කරද්දී වෙන ඒගොල්ලන්ට තේරුම් යන පටන් ගන්නව නේද? ඔබ හරි වෙනස් කියලා දැන් ඉස්සරට වඩා. ඉස්සර ඔබේ කටින් පිට වෙච්ච වචන නෙමේ දැන් පිට වෙන්නේ කියලා. ඔබ ඉස්සර කටයුතු කරපු විදිහ නෙමේ දැන් කටයුතු කරන්න කියලා ඒගොල්ලෝ පේන පටන් ගන්නවා. ආන් ඒ තුලින් පින්වතුනි ඔබ ධර්මයට, මේ ධර්මයට, තථාගත ධර්මයට කරන්න පුළුවන් ලොකුම ගෞරව බහුමානය. ලොකුම ගෞරව බහුමානය ඔන්න ඕක පින්වතුනි. ධර්මයට ජීවය දැන්. ඔබ ධම්ම ජීව කෙනෙක් වෙන. ආන් එහෙම වුණාට පස්සේ දැන් ඔබට පුළුවන් පින්වතුනි මේ ප්‍රශ්නේ තියෙන වෙලාවේ කොහොමද මම මගේ යාළුවට උත්තරයක් හොයලා දෙන්නේ? අන්න ඒ පැත්තෙන් හිතන්න. මිසක් ආරාමෙ ඉතින් තාම නැහනේ. හාමුදුරුවෝ හසල දැන් කතා කරන්න බෑනේ. මොනවා කරන්නද? ඒ මිනිස්සයා ඉතින් විනාශ වෙච්ච දේ. මම මොනවා කරන්නද?
මට කරන්න පුළුවන් ටික මං කරානේ නෑ නෑ ඔබට කරන්න පුළුවන් ටික තාම කළා නෑ එනි කලේතු සියල්ල කරලා ඉවරයි කියලා අර ප්‍රතිඥා දෙන්නේ අරිහතුන් වහන්සේලා මිසක් එතනින් මෙහාපතේ කාටවත් ওই ප්‍රතිඥාව දෙන්න බෑ මට කරන්න පුළුවන් ටික ඉතින් මං කරානේ එතනින් හැර මට කරන්න දෙයක් නෑනේ ඔය ප්‍රතිඥාව ඔබට දෙන්න අයිතියක් නෑ ඔබ අරිහත් වෙනකන් මේ ලෝකේ යහපත් දේවල් පින්නට හෝ වේවා කුසලයට හෝ වේවා පින්නේ මට කරන්න පුළුවන් ටික මං කරන්න එතනින් එහාට මට කරන්න දෙයක් නෑනේ කියලා ඔබ ප්‍රතිඥා දෙන්න යන බක කවදාක්වත් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නකම් ඊට පස්සේ කමන්නේ එහෙනම් පින්නේ දැන් අපි බලන්න මම මේක උපර ආදර්ශයක් වෙන්න මම කියන්නේ පින්නේ කොරෝනාව කියලා ඔබ ආරාමයට ආවේ එන්න බැරි වුණා කියලා පින්නේ ඔබට දේශනා අහන්න ලැබෙන එක අපි නැවැත්ුවේ නෑ මන් නිකමල සරල උදාහරණයක් ගන්න අපි දැන් අපි ඉස්සර ඉංග්‍රීසි දේශනාව පැවැත්වුවේ ලැප්ටොප් එකක් දිහා බලාගෙන බොහෝ ඉස්සර කවුරුත් හිටියේ නැහැ බණටි ගහන් දස හඳුරු ගිහි කාලේ උන්වහන්සේ හිටියා ඊට පස්සේ උන්වහන්සේ පැවිදුණාට පස්සේ උන්වහන්සේ හිටියා පැත්තක වඩලා නමුත් උන්වහන්සේ නැතුවත් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන දේශනාව කරපු කාලයක් තිබ්බා ඊට පස්සේ ඔබ ආරාමයට යන්නේ පටන් ගත්තට පස්සේ ඊට දවස්වල අපි පුස්තකාල ශාලාවේ පිරිස වාඩිගෙන අපි පිරිසුන් බණ කිව්වා. ඒ දේශනාව පිළිබඳ ගොඩක් ස්වභාවික ස්වභාවිකත්වයක් තියෙනවා. මොකද ඇත්තටම ඔබේ මූණ බලලා ඔබේ හැඟීම් දිහා බලලා ඒතර ඔබ දැනෙනව ගොඩක් දුරට ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ඔබට යමක් කියන දේ තේරුණාද කියලා තේරෙනවා. නමුත් දැන් මෙහෙම කතා කරද්දී තේරෙන්නේ නැහැ ඔබට මේ දේ තේරෙනවද නැද්ද කියලා. නමුත් පිනට බාර දීලා තිනවා මේ කොටස. නමුත් ඔබ මෙතන හිටියා නම් ඔබට ඔබේ මූණේ තියෙන හැඟීම් වලින් තේරෙනවා. ඔබ ඇස් ඇරිලාද තියෙන ඔබ ඇස් පීවිලාද තියෙන එකෙන් ගොඩක් දේවල් අපි තේරුම් ගන්නවා. හරි? ඉතින් එතකොට නමුත් දැන් ආපෞසරයක් මේ ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ ඔබට ආරාමයට එන්න බැරි වෙන කාලේ වවුට පස්සේ අපි අතහැරලා දැම්මේ නේ. අපෙන් වෙන්න ඕන දේ දැන් කරලා ඉවරයි කියලා කියන්න බෑ පිංතුනේ. අරිහතේ සාක්ෂාත් කරගන්නක. එතකම් පින් අපෙන් වෙන්න ඕන දේක් තියෙනවා. ඇත්තටම පිරිනිවන් පාන ගම්පෙන් උතුනේ අපෙන් අපි සීල දනාගේ මහා සංඝරත්නයේ ඔබෙන් මේ ලෝක සත්‍යයට වෙන්න ඕන යහපතක් තියෙනවා. මොකද ඔබ වගේ පිරිසකින් ඉඳිනේ මේ ලෝකේ ජීවත් වෙන එක මේ ලෝක සත්‍යයට පිනට ලැබිච්ච අවස්ථාව. මේ ලෝක සත්‍යයේ පිනට පිඳින ඔබ වගේ පිරිසක් මේ ලෝකේ ජීවත් වෙන. යහපත් ගති පැවතුම් තියෙන, සුදු ගති තියෙන, සාර ධර්ම, ගුණ ධර්ම තියෙන, නිවන් මාගේ යන තථාගතයන් වහන්සේව ශාසුන් වහන්සේ කරගත්ත භගවතෝ තස්ම තස්ස ශාවකෝ හමස්මි කියලා කියාගත්ත ප්‍රතිඥා දීපු පිරිසක් කියන පිඳිනේ මේ ලෝක සත්‍යයට මහා පිනක්. ඒ ලෝක සත්‍යෙ මහා භාග්යයක්. එනසා ඔබ වගේ අය ලේසින් කියන්න බෑ කරන්න ඕන මට කරන්න පුළුවන් තරම් මම කරලා තියෙන්නේ කියලා. එහෙම කියන්න බෑ. එහෙම කියන්න අයිතියක් නෑ අපට. ඉතින් ඒ නිසා අපි නැවතත් දේශනා කරන්න පටන් ගත්තා. තාමත් ඒ දේශනාවල් ඉරිද දේශනාවල් දිගටම කරගෙන යනවා. අදත් කරන්නේ ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා බලාගෙන. පිරිසක් සමහරලාට ඉන්නවා වාඩිලා ස්වාමීන් වහන්සේ ලනකාරික මහත්තුරු. නමුත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන දේශනාව කරන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම පිටුදනේ අවශ්‍යතාවයට අනුව හැඩ ගැහෙනවා. මොකද අපේ තථාගතයන් වහන්සේ අපේ ගුරුවරු හැම වෙලම අපිට කියලා දෙන ඔන්න ඔය පාඩම තැනේ හැටියට හැඩ ගැහෙන. ඔබ වහන්සේලා හැම වෙලම නම්මශීලී වෙන්න. ඕනම දෙයකට ඕනම දෙයකට හැඩ ගැහෙන පුළුවන් වෙන්නේ. නරකයට පාපයට නෙමෙයි. කරන්න තියෙන හොඳ වැඩක් නම් කරන්න තියෙන යහපත් දෙයක් නම් කුසලයක් නම් පිනක් නම් ඔබ වහන්සේ හැම වෙලම ඇඩ්ජස්ට් වෙන්න. ඔබ වහන්සේ හැම වෙලම ෆ්ලෙක්සිබල් වෙන්න. නම්මශීලී වෙන්න. දැන් ඔබත් කල්පනා කරලා බලන්න ඕනේ පින්තුනේ. ඔබෙන් වෙන්න ඕන කොටසක් තියෙනවා මේ කාලේ. අපි සුදු මිනිස්සු පොත පුළුවන් තරම් පින්තුන්ට දෙන්න උත්සාහ කරා. නමුත් අවාසනාවක මේ ලෝක සත්‍යය දෙන්න උත්සාහ කරා. ඒ කියන්නේ ඇත්තටම ඔබට වඩා මේ නිවන් මාගේ පස්සේ ඉන්න පිරිසක්. සමහර පින් ඔබට සුදු මිනිස්සු පොතෙන් ලොකු දෙයක් ගන්න දෙයක් නැති වෙන්න පුළුවන්. යම් යම් දේවල් ටිකක් ඇති. නමුත් ගොඩක් දොරට පින් ඔබ ඒ සුදු ගති තමන් තුළ පිහිටවාගෙන දැන් නිවන් දොරටත් ප්‍රවිෂ්ඨ වෙලා ඉන්න පිරිසක් ඉන්නේ. බොහෝ දෙනා. නමුත් ඔබටත් පිටිපස්සෙ පිරිසක් ඉන්නවා. තාම ඒගොල්ලෝ අයිලෙන්වත් බහැලා නැහැ. මේ පෙරහැර යන පටන් ගන්නෑ. පින් ආන් ඒ ඇව සුදු මිනිසු කරන්න තමයි අපි ඒ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. නමුත් අවාසනාවක මහත කියන්නේ ලෝක සත්‍යයේ කර්මය කියන්නේ දින ආන් ඒ වෙලාවටම තමයි මේ වසංගත රෝග තත්ත්වයට උද්ගත වුනේ. ඉතින් දැන් එහෙම කියලා අපි අතහැරලා දාන්න හොඳ නෑ. මොකද අපි හැමෝගෙම යුතුකමක් තියෙනවා. මොකද ඔය හැම කෙනෙක්ම පින්දුනේ දවසක ඔබට කිරිපොපු අම්මා. දවසක ඔබව හදා වඩාගත් ඔබ වෙනින් ලේ දහඩිය කඳුළු හැදපු තාත්තා. අද සමහර පින්වතුනි අල්ලපු ගමේ ඔබ දන්නෙත් නෑ පොල් කඩන මනුස්සයා සමහරට රැයට කසිප්පු බීගෙන ඉන්නේ ගෙදර ගෑනිරත් ගහනවා එහෙම වෙන්න පුළුවන් නමුත්
ඔබට පින්තුන ඒ කෙනාටත් කරන්න යුතුයකමක් තියෙනවා මොකද ඔබ මේ ලෝකෙට පහළුනේ ඒ කෙනාගේ පිනේ මහිමයට ඒකයි ඔබත් පින්තුන අද නිවන් මාර්ගට යොමු වෙලා තියෙන්නේ එහෙනම් ඔබෙන් වෙන්න ඕන කොටසක් තියෙනවා එහෙනම් ආරාමයට පිරිසට යන්නෙන්න බැරි වුණාට අපි දන්නවා ඔබ අතර බොහෝ දෙනෙක් ඒ පොත් අරගෙන තම තමන්ගේ දන්න කියන පිරිස වලට බෙදලා දීලා තම තමන් දන්න ආයතන වලට බෙදලා දීලා ඒ ආයතන ප්‍රධානින් එක්ක සම්බන්ධ වෙලා එයාට සම්බන්ධ කරලා දීලා ඒ වගේම පිටරට ඉන්න සමහර මේ බණ අහන බණ තාම අහන්නේ නැති ඒ පිරිස වලට පවා විදේශගත වෙලා ඉන්න සිංහල තේරෙන මිනිසුන්ට ඒ පොත් යවල පින් පුළුවන් තරම් මේ උත්සාහ කරන මේ මිනිසුන් සුදු මිනිසු කරන්න මොකද සුදු මිනිස්සයා තමයි ඊට පස්සේ පින් වෙන්නේ තථාගත දේශනාවක අහලා සෝතාපන්න මාර්ගයට යමු වෙන්නේ ඒ කියන්නේ යත් නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨයක් තියලා තියෙන සුදු මිනිස්සයා ඒ නිසා පින් නොයි පොතක් කෙනෙක්ට අතට දෙනවා කියලා කියන්නේ ඒ කෙනාගේ නිවනේ ආරම්භය ඔබ සනිටුහන් කරනවා ඒක ඒක මහා භාග්‍යය මොකද ඕක දෙපාරක් කරන්න බෑ ඕක එකපාරයි කරන්න තියෙන්නේ මනුස්සයෙක් නිවන් මගේ පළවෙනි අඩිය තියෙන තියවන එක දරුවෙක්ගේ අතින් අල්ලලා පින්නේ දරුවගේ පළවෙනි අඩිය තියවන එක දෙපාරක් කරන්න බෑනේ ඒකනේ පොඩි දරුවන්ට දැන් පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් දරුවා ඉපදලා සමයි ඒ දරුවා කතා කරන්න නැද්දි අම්මා කියනවා පුළුවන් පුතේ අම්මා කියන තාත්තගේ පුතේ තාත්තගෙන් තාත්තගෙන් අම්මයි තාත්තයි තරඟවල ඉන්න මුලින්ම කියන වචනේ මොකද්ද කියලා. ඒක මොකද පාලින වචනේ දෙපාරක් කියන්න බෑනේ. ආන් ඒ වගේ. ඉතින් ඔබට මේ ලෝක සත්‍ය අරපින් ලොකු යහපතක් කරන්න දෙන කාලයක්. ඒ වගේම තමන් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙන කාලයක්. හරි? මේක පහුවෙච්ච කාලේ වගේම මේ අනාගතේට එන්න යන කාලේ. මොකද අපි දන්නේ නැහැ මේක කවද ඉවර වෙයිද කියලා. සමහර තව අවුරුද්දක් ඇදේ, අවුරුදු දෙකක් ඇදේ, අවුරුදු 10ක් ඇදුණත් පින් අතරින්. ඔබට කරන්න ඕන දේවල් තියෙනවා. ඔබ ඒ දේ කරන්න. ඔබේ මුඛ්‍ය පරමාර්ථය මාත්‍රයකටවත් අමතක කරගන්න එපා. එහෙම වෙනවනම් ඒක මුඛ්‍ය පරමාර්ථය වෙලා නැහැ තාම. මොන ප්‍රශ්නය ආවත් ජීවිතේ මොන දුක් ගැහැට ආවත් මොන ආකාරයේ බාධක ඔබට ආවත් පින්වතුනි ඔබේ මුඛ්‍ය පරමාර්ථය ඔබට අමතක කරන්න බෑ. භගවතෝ තස්ස ශාවකෝ හමස්මි කියලා ඔබ හැමදාමත් ප්‍රතිඥා දෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා තාමත්. අපි නම් එහෙමයි. එදා පටන් ගත්තක තාම එහෙම දිගටම යනවා. ඔබත් එහෙම කරනවා ඇති. හැමදාම උදේ පාන්දර අවදි වෙලා තිලොවක් සනසාලු ඒ මහා සූර්යයන් වහන්සේ දිහා බලාගෙන ඒක නියෝජනය කරන ඔබ ඉර දිහා බලාගෙන හොය පැත්ත බලාගෙන ඔබ ශාවකත්වයේ ප්‍රකාශ කරනවා ඇති ප්‍රතිඥා දෙනවා ඇති ඒක දිගටම කරනවා ඇති ඒ වගේම හැමදාම රාත්‍රියේ පුණ්‍යානුමෝදනාව කරනවා ඇති එහෙම නේද ආත්තික සංඥාව වඩන්න තියන්න එපා අපිට ආවට පස්සේ අපි අහනවා එතකොට අපි බලනවා කවුද අත උස්සන්නේ කියලා නමුත් අපි ගණන් කරනවට නෙමෙයි ඔබ ඒව කරන්න ඕනේ පින්වතුනි ඔබේ නිවනේ වගකීම් ඔබ ගත යුතුයි මම අවසාන වශයෙන් මේ දෙක කියන්නම් අපි ඉදිරියට කතා කරගෙන යන්න ඉස්සරහටත් අපි මේ දේශනා දිගටම කරගෙන යනවා අපිට අවස්ථාව ලැබුණොත් විවිධ කරුණු කාරණා ඔස්සේ අපි ඔබට කතා කරගෙන යමු ඒ වගේම නිවන් මාර්ගට අවශ්‍ය කරන කරුණු කතා කරගෙන යමු නැවත අපිට අවශ්‍යම අංග පින්වතුනි ඔබ දසාකුසලෙන් වෙන් වෙච්ච කෙනෙක් වෙන්න ඕන බලන්න මතක් කරලා ආපහු සැරයක් ඔබේ අතින් මේ ගත වෙච්ච කාලය තුල දසා කුසලයෙන් නැඹුරුන දේවල් වෙලා වෙන්න පටන් ගන්න තියෙනවද කියලා. එහෙමනම් අපි ඒව පොඩ පොඩ ආපවසරයක් හදා ගන්න ඕනේ අඩුපාඩු. මොකද ඒවා පින්නේ නිවන් මාර්ගට වහ. තනිකර වස. අපි ඒව පුළුවන් තරම් ඉක්මනට අපේ ජීවිතවලින් අයින් කර ගන්න ඕනේ. බලන්න ඔබේ අතින් වසල ගති නැවත මතු වෙන්න පටන් ගන්න තියෙනවද කියලා. ඒ දේශන අරගෙන අහන්න තියෙනුතුනේ. ඒවා මම හිතන්නේ මේ වෙනකොටත් ආපවසරයක් නැවත විකාශනය වෙලක් තියෙනවා. හෝ අනාගතයේදී වෙන්න නියමිතයි. ඒවහන් අහලා බලන්න තමන්ගේ අතින් ඒ වසල ගති සිද්ධ වෙනවද කියලා. ඒවා ඒවා පුළුවන් තරම් ඉක්මනට තමන්ගෙන් අයින් කරගන්න. ඒ වගේම වෙබ් අඩවිය හරහා ඔබට ඒ පරණ දේශනා හැම බොහොම පහසුවෙන් ශ්‍රවණය කරන්න පුළුවන් විදිහට හැදිලා තින්. දැන් මේ පසුවෙච්ච කාලය තුළ අපේ වෙබ් අඩවියත් අපි අලුත් කරා පහසුවෙන් දේශනා හොයාගන්න පුළුවන් වෙන. ඒ හැමදේම කරේ පිංගුතනේ අපෙන් වෙන්න ඕන යුතුයකම ඔබට කරන්න. වසංගතය කියලා අපි අපේ වැඩේ නවත්තන්නේ නැහැ. මොකද අපි පැවිදුනේ පිංගුතනේ මගේ නිවනත් අනෙක් ලෝක සත්‍යයටත් නිවන උදා කර දෙන්න. අපි ඒක කොහොම නෙමේ කොහොම ආව මොන මාරයක් මැද්දට ආවත් පින්වතුනි ඕක නවතින්නේ නැහැ අපගේ පරිනිර්වාණ පෑම සිද්ධ වෙනකම් අපේ පරිනිර්වාණය සිද්ධ වෙනකම් පින්වතුනි ඔය කියන කටයුතු නවතින්නේ නැහැ අපේ නිවනත් ලෝක සත්‍යයේ නිවන වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමයි අපි හැමදාමත් කරනවා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන ඔබත් ඒ දේ කරගන්න කියලා ඉතින් සකල්පනා කළ බලන්න තමන් ගැතින් දාසා කුසලයේ වෙනවනම් පුළුවන් තරම් ඉක්මනට පින්දින ආන් ඒවා ටික නවත්ත ගන්න වසල ගති නවත්ත ගන්න තමන් ගැතින් වැරදි වචන කියවෙනවනම් අනිකයාගේ හිතරි දෙන වචන කියවෙනවනම් ඒ වගේම කාමයට නැඹුරු වෙන කටයුතු තමන්ගේ අතින් දැන් පොඩ පොඩ ආපහු වෙන්න පටන් ගන්න අපි ඒවා ටික පොඩ පොඩ නවත්ත ගම් පින්දින පුළුවන් තරම් ඉක්මන නවත්ත ගම් එකපාරට
නෙමෙයි මේ දේශනා අහගෙන යද්දී ඔබට තේරෙයි. ආපෞසරයක ඒ කරුණ මතු කරලා දෙන්න. ඒතර ඒව තේරුම් අරගෙන ඒව අවබෝධ කරගෙන ඒව නවත්තගමු අපි. මොකද ඔබ ඔබ නිවන් දකින්න ආපු කෙනෙක් වෙනතුනේ. ඒ අභිමානය හැම වෙලාවෙම හිතේ තියාගන්න. කිසිම දෙයකට ඔබේ ඔබේ ඒ අභිමානය පල්ලෙහැට දාන්න එපා. හැමදාමතර තථාගත ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කරන්න පින්වතුනි. ඒකෙන් ඔබට හැමදාම උදේ පාන්දර අලුත් පන්නරයක් ලැබෙනවා. අලුතෙන් මෝහතේ වෙනවා පින්වතුනි ඔබේ ප්‍රඥා යුදේ. ඒක කරගන්න හැමදාම. ඒක නොකර ඉන්න එපා. හරි? ඉතින් ඒ නිසා ඒක කරගන්න මම කියන්න ගියේ අවසාන වශයෙන් අදට ගුරුහාමුදුර දවසක් ඔබට කිව්ව මතක ඇති. මට ඕනේ මම කියන නිසා නිවන් දකින පිරිසක් නෙමෙයි. මට ඕනේ ඔබට නිවන් දකින්න ඕන කරවන්න. එතකොට මම කිව්වත් එකයි නැතත් එකයි ඔබ නිවන් දකීව. ආන් ඒකයි පින්න අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබට නිවන් දකින්න ඕනකම හදාගන්න. ඔබේ මුඛ්‍ය පරමාර්ථය දැඩිව ඒකාන්ත වශයෙන් මේ නිවන කරා පිහිටුවා ගන්න. ඒ වෙනුවෙන් මේ දේශනා ශ්‍රවණය කරන්න. ඒ වෙනුවෙන් මේ ධර්ම මනසිකාරය කරන්න. ඒ වෙනුවෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගන්න. කල්යාණ මිත්‍ර ඇසුර ඔබට පුළුවන් තරමින් දෙන්න. දීලා අන්න එහෙම කටයුතු කරගන්න. ඉදිරියේදී අපි තව කරුණු කාරණා ඔබට මේ දේශනා තුලින් ඉදිරිපත් කරන්න. පරණ අපි ඉස්සර කතා කරපු දහම් කටස්, ඒ වගේම ඒ දුන්න අවවාද අනුශාසන, ඒවා අපි නැවත වාරයක් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒව ඇතුළෙන් පින්න ඔබේ ජීවිතේ පෝෂණය කරගන්න. මේකක්වත් ඔබ දන්නවා වෙන්න පුළුවන් නොදන්නවා වෙන්න පුළුවන් පින්නතුනි, බොහොම පහසුවෙන් කරන දේවල් නෙමෙයි. ඇත්තටම මේකේ ස්වභාවිකත්වය පුළුවන් තරම් රැකගන්න අපි දැඩි පරිශ්‍රමයක් දරන්න. මොකද ඔබේ මූණ දිහා බලාගෙන මේ දේශනාව කරනව නෙමෙයි. ඒ නිසා තනිකර පිනට බාර දීලා මේ තියෙන්නේ. ඒ නිසා ඔබට අවශ්‍ය කරුණු මේකෙන් කියවෙනවද කියන එක දන්නේ මම නෙමෙයි. ඒක ඔබයි ඔබට ඒක වැටහෙනවා ඇත්තේ. ඒක ඔබ කරගත්ත පුණ්‍ය මහිමේ විපාකයට සිද්ධ වෙනවා ඇති. ඉතින් ඒ නිසා ලොකු කැපකිරීමක් අපි හැමෝම කරනවා. ඉතින් ඒක මහා සංඝරත්නයේ යුතුකම. ඒක කොහොමත් අපි කරන දේ. ඔබෙන් වෙන යුතුකම ඔබ කරන්. පළමුව ඔබ වෙනුවෙන්, දෙවනුව ලෝක සත්‍යය වෙනුවෙන්. ඉතින් ඒ අයුරින් කටයුතු කරගමු. අපි ලබන සතියේ මේ වගේම නැවත දේශනාවකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමු. හොඳයි. එහෙමනම් පින්වතුනි දේශනාව අවසන් කරන්න කලින් පුණ්‍යානුමෝදනා කරලා අපි පින් බලාපොරොත්තු වෙන සෑම සිදුනාටම මේ පුණ්‍ය ශක්තිය විහිදුවා පතුරවා ගන්න. හොඳයි පින්වතුනි, එහෙමනම් සියලු දෙනාම මොහොතකට සිහිපත් කරගන්න. අද උදෑසන පටන් මේ මොහොත දක්වා ත්‍රිවිධ රත්නයේ වන්දනා මාන උපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන ඒ වගේම දහම් මනසිකාරයේ දිලා බුදුගුණ සජ්ජහනා කළ පරිත්‍රාණ සද්ධර්ම දේශනා පවත්වලා මිනගගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනයට පණ පොවාගෙන කරුර දීගෙන කටයුතු කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන්නා වූ සිවණක් පිරිස කෙරෙහිම විහිදුවා පතුරවා හරින්න. විශේෂයෙන් පින්වතුනි ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ උත්තරීතර සිවණක් පිරිසටත්, ඒ වගේම මේ සම්බුදු ශාසනයට කරුර දීගෙන කටයුතු කරන උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් නානා නම් ගොත් වලින් පෙනී සිටින්නා වූ ඒ උත්තරීතර මහා සංඝරත්නයත් සිහිපත් කරගෙන ඒ උන්වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්ති වීදුවා පතුරවා හරින්න. ඒ වගේම ආරාමයේ වැඩ වාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු සීලම ස්වාමීන් වහන්සේලාටත් අනගාරික මහත්ම මහත්මීන් සෑම සිරි දෙනාටත්, ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ මහත්ම මහත්මීන් සෑම සිරි දෙනාටත්, ඒ වගේම ඒ සීල දනා කෙරෙහි මහත් වූ ශ්‍රද්ධා භක්තියකින් යුතුව කටයුතු කරමින් තමන්ගෙන් කිසිදු අඩුව පාඩුවකින් තොරව සිව්පසෙන් සංග්‍රහ කරන්නව දායක දායකවන් සෑම සිරි දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය විහිදේවා පැතිරේවා පිහිටත්වා. ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අයට වැදවැදී ඇත්තව මොනෑම හෝ රෝගාබාධ අතුරු අන්තරායත් නම් ඒ සියල්ලක්ම ගසා දූරින් භූත වෙත්වා. තමන්ගේ නිවන් මගට බාධා කරන්නා වූ යම් තාක් කරදර දුක් ගැහැට දිනවන නම් ඒ සියල්ලකින්ම නිදහස් වෙත්වා. 89ක් රෝග 99ක් වැඩි 23ක් අන්තරායත් නම් ඒ සියල්ලම ගසා දූරින් භූත වෙත්වා. ඇස්වා කටවා හෝවා හවුල් දේවසක සංකා අනුවෙන කොට වී නිර්බන්ධන යම් තාක් ඇත් නම් ඒ සියල්ලකින්ම නිදහස් වෙත්වා. දසකුසලින් මිදෙත්වා, දසකුසලින් වඩත්වා, දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍රදේන්දතුමා ප්‍රධාන සදෙව් ලෝකවාසයේ සීලම සම්මත දෘෂ්ටික දෙවිදේවතාවන් වහන්සේලටත්, එයාගේ පරිවාර පිරිසටත්, ඒ වගේම පින්දිනි සුමන සමන් පත්තිනි ගම්බාර අයනායක බණ්ඩාර ආදී වශයෙන් නානා නම් ගොත්තුලින් පෙනී සිටිමින් දුකටපත් ජනතාවට උදව් උපකාර කරන්නා වූ ආරක්ෂාව රැකවරණය සලසා දෙන්නා වූ දෙවිදේවතාවන් වහන්සේලටත්, ඒ වගේම ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති කියන්නා වූ දේව සමයන් වහන්සේලටත්, එයාගේ පරිවාර පිරිසටත් මේ පුණ්‍ය ශක්තිය විහිදේවා පැතිරේවා පිහිටත්වා. ඒ වගේම මේ ආරාමයේ ගහක් ගහක් ගාන කොලයක් කොලයක් ගාන විමන්ම වාගෙන
ආරාමය සුනසුරු කරන්නා වූ සීවන පිරිසට ආරක්ෂා සම්පති නිරන්තරයෙන් සලසා දෙන්නා වූ එදේ භූමාණ්ඩ දෙවියන්ගෙන් පටන් අකණ්ඩා බ්‍රහ්ම ලෝකය දක්වා විහිදී පැතිරී සිටින්නා වූ සෑම සිටු දෙවි දේවතාවුන් වහන්සේටත් ඒ වගේම පින් ඔබට කරදරයක් කිරියක් වෙච්ච වෙලාවක ඔබට පීඨ රැකවරණේ ආරක්ෂාව සලසා දෙන්නා වූ ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාවුන් වහන්සේට සෑම සිටු දෙනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයටත් මේ පුණ්‍ය ශක්ති විහිදේව පතුරවා හරින් මේ පින් විහිදී පැතිරී යාමේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයශේ වර්ණේ සැපේ බලේ පරිභාණ ඥානේ පිහිටත්වා දසකුසලින් මිදෙත්වා දසකුසලි වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් දෙනේ ඔබේ සුජීවත්ව සිටින මෞදේ මාපියන් සහෝදර සහෝදරි ඥාත හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගන්න. ඒ වගේම ඔබත් එක්කකට රැකී ආරක්ෂා කරන ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාවන් ඒ වගේම ඔබට කරදරයක් වෙච්ච වෙලාවක උදව් පදව් කරන්න ඉන්න ඔබේ යහළුවේ හෙලියන් මිතුරු මිත්‍රියන් ඒ වගේම දින ඔබට පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ඔබට ගුරු හරුකන් ලබා දුන්නා යම්තා පිරිසක් ඉන්නවනේ ඔබේ ජීවිතේ සුඛ විහරණය උදෙසා යහපත කියා දුන්න සාරධර්ම ඔබ ජීවිත එකතු කර දුන්නේ සෑම සිරි දනාටත් මේ පුණ්‍ය ශක්ති විහිදේව පැතරේව පිහිටත්වා මේ පින් විහිදී පැතරී යාමෙන් එයටත් වැදවල දී ඇත්තව මොනෑම් හෝ රෝග ආබාධ අතුරු අන්තරත් නම් ඒ සියල්ලමක සදුරින් බුත වෙත්වා ලෞකික ලෝකෝත්තර නිවන් මගට බාධා කරන මොනෑම් හෝ කරුණු ඇත්නම් ඒ සියල්ලමක සදුරින් බුත වෙත්වා ඇස්වාකට වාහෝව හවුල් දේවසක සංකාන වෙන කොඩු විරන් හිරි බන්ධන යම් තාක් ඇත්නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා දසකුසලින් මිදෙත්වා දසකුසල් වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් විශේෂයෙන් මේ මොහොතේ සිහිපත් කරන මෙයාට ආරක්ෂා කරන රට පාලනය කරන සංවර්ධනය කරන ඒ වගේම විශේෂයෙන් මේ කාලේදී මේ දරුණු වසංගත රෝගයක් හැදිලා තියෙන වෙලාවේ මහ ව්‍යසනයක් සිදුලා තියෙන වෙලාවදී මේ වෙනින් දිවි හිමියෙන් කටයුතු කරන ඒ වෙනින් වෙහෙස මහන්සිලා කටයුතු කරන රාජතාන්ත්‍රික වශයෙන් කටයුතු කරන වේවා පෞද්ගලික අංශවලට සම්බන්ධලා කටයුතු කරන වේවා යම් තාක් පිරිසක් ඉන්නවනම් පින් ඒ වෙනින් දිවාරය නොබල වෙහෙස වීර්ය වඩන ඒ සෑම සුදනාගේ ඒසියාම සිල් දනාට මේ පුණ්‍ය ශක්ති වීදුව පතුරවා හරින් මොකද ඒ සිල් දනා නිසායි අද ඔබ අප සිල් දනාට මේ ආකාරයෙන් නිවන් මඟ පූර්ණේ කරගන්නට කටයුතු කරන්නට අවස්ථාව සැලසීලා තියෙන නිසායි සිල් දනාට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙනට කැපයි සිල් දනා මේ පින් අනුමෝදන් කර ගනිත්වා එයාටත් වැදවැල්දී ඇත මොනෑම රෝග ආබාධ අතු අන්තර ඇතනම් ඒ සියල්ලම කිම නිදහස් වෙත්වා තමන්ගේ නිවන් මඟට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇතනම් සියල්ල කිම නිදහස් වෙත්වා දෙවි දේවතාවුන් වහන්සේලාගේ සියලාගේ ආරක්ෂාව සම්පතිය සැලසෙත්වා දසකුසලින් මිදෙත්වා දසකුසල් වලත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පිං අනුමෝදන් කරන්. ඒ වගේම පිටින ඔබේ නමින් ජන්මාන්තරගත වනට යදනා වූ යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාම මේ අනන්ත සංසාරේ පුරාවට හිටියා වූ ඒ සෑම සිළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරගන්. ඒ වගේම අනුවෙක් කල්පය පුරාට ඔබ අතින් අවඩා සාධාරණකම් වලට ලක්වලා ඔබ අතින් හිංගි හිංසාවලට ආපිලා පිඳින අද ඔබ මරණව කපනව කොටනව කියලා හිතාගෙන ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතේට බාධා කරන්නට හිතාගෙන ඔබ විනාශ කරන්න හිතාගෙන යම් තා පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාට තමන්ගේ අතින් වුණා වූ ඒ සිළුම වැරදි වලට වන්දි ගෙවීමක් විදියට මේ නගාගත්ව පුණ්‍ය ශක්තිය විහිදුව පතුරු හරින් මේ පින් විදී පැතිර යාමේ නේ සෑම සිළු දෙනාත් යම් කිසි අභව්‍යගාමීව ඉන්නවා නම් ඒ අභව්‍ය අත්බැවලින් අත මිදෙත්වා සම්දිරි සුඛිතිය අත්බැවම ලබත්වා සසර පුරාවට කරගත්ව යම් තාක් නායගනඳුන නැත්නම් ඒ සියල්ලකම නිදහස් කරත්වා දසකුසලින් මිදෙත්වා දසකුසල් වඩත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. එහෙමනම් ඉදින් අවසාන වශයෙන් සිහිපත් කරගමු උදාසන පටන් මේ මොහොත දක්වා ඒ කර කියා ගත්තා වූ සීලමු පුණ්‍ය කුසල කර්මයන්ගේ බල මහිමෙන් ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කළා මේ නගාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තිය බල මහිමෙන් ඒ වගේම පුණ්‍ය අනුමෝදනා තුළින් උපද්දවගත් මහා පුණ්‍ය ශක්තිය බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදු කර දිලා අදිෂ්ඨාන කරන් ඒ පහළවන් වූ අරිහතුන් වහන්සේලා අතරට ඔබ අප සිරි දනාට මේක තුනට වාසනාව ලැබිලා මේ මනසත් භවය තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසීම වෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඔබ අප සිරි දනාට මේ කාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දිලා පින් අනුමෝදන් කරන් ඔබ සිරි දනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා හොඳයි පින් දෙනා සිරි දනා මෙත් ආශිර්වාද ලබා ගන්න රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන්
සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා राग गिनी निवेवा द्वेष गिनी निवेवा मोह गिनी निवेवा निवन सप लभेवा निवन සප ලැබේවා නිවන් සප ලැබේවා තුන්රුවන්ගේ සූසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්ත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුබිතතර වෙත්වා සාදු 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 හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිත වෙත්වා